ආයුබෝවන් සුබ දවසක්. ඔබ කොයිතරම් දුරට පිළිගන්නවද මෙලොක ජීවත්වන හැම මනුස්සයෙක්ම කැමති තමන් ජීවත්වන සමාජය ඇතුළේ තමන්ගේ නම බබලවන්න, තමන් කීර්තිමත් පුද්ගලයෙක් හැටියට තමන්ගේ නාම කීර්තිමත් නම හැටියට සමාජයේ ගරු කරනවා නම් පිළිගන්නවා නම් ඒකට ඔබ මම විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත්වන හැම මනුස්සයෙක්ම කැමති. නමුත් එහෙම කරගන්න තරම් ශක්තියක් තමන්ට තියෙනවද කියන එක පිළිබඳව යලිත් සිතා බලන්න ඔබට පුළුවන්ද? මේ ලෝකේ එලෙස තමන්ගේ කාර්යය ඇතුලේ, තමන්ගේ විශිෂ්ටත්වය ඇතුලේ, තමන්ගේ නම කීර්තිමත් සන්නාමයක් බවට පත් කරගත්තු මිනිස්සු අතරට එකතුණු සුවිශේෂී ව්‍යවසායකින් රටට හඳුන්වා දෙන්න අදත් ඉන්ඩස්ට්‍රි ටීවී තුළින් අපි සූදානම්. එකතු වන්න ජීවිතය වෙනස් කරන එකම තැන මේ රශාව. නමක් සන්නාමයක් බවට පරිවර්තනය කරගන්න වයස කිසිසේත්ම අදාළ නෑ. අද අපේ රශාව වැඩසටහන සහභාගී වෙන අපේ කතානායකයාට වයස ඉලක්කමක් විතරයි. ඔහු තමන්ගේ අරමුණ වඩාත් සීක්‍රේන් ඉහළට ඔසවා තබන්න තමන්ගේ සියලුම ශක්තිය උපරිම වශයෙන් භාවිතා කරපු පුද්ගල චරිතයක්. ඒ නිසා ව්‍යවසායකයන් අතර අප විශ්වාස කරනවා ඔහුගේ වයසට, ඔහුගේ කැපිපෙනෙන දක්ෂතාවයන්ට හොඳම තෝතැන්නට ඔහු අවතීර්ණ වී සිටින්නේ. ඉදිරියේදී ඔහුගේ කීර්තිය, ඔහුගේ සන්නාමය තවදුරටත් මේ පොළවේ පැලපදියම් වේවි. එය ලෝකයටම ආශිර්වාදයක් බවට අනිවාර්යයෙන්ම පත් වේවි. අද අපි අපේ වැඩසටහනට ආරාධනා කළ සෙන් ඇන්තනීස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් ඩි කල්මනාකාර අධ්‍යක්ෂ හසිත මෙන්ඩිස් මහත්මයාට. අයිබෝන් හසිත, අයිබෝන්. දවසක් අපි බොහෝ ආදරයෙන් අපේ වැඩසටහනට ඔබව පිළිගන්නේ. කොහොමද මේ දවස්වල බිස්නස්? මේ දවස්වල හැමෝම කියනවා ඉතින් වැට් එකත් එක්ක ව්‍යාපාර අඩුයි කියලා. අමාරුයිත් කියලා? අමාරුයි, අඩුයි, සේල් එක අඩුයි. ඇත්තටම අපිට නම් එහෙම දැනට ප්‍රශ්නයක් නැහැ. වැට් එක අපේ පැත්තට වාසියක් විදිහට කරගෙන ව්‍යාපාරයේ සේල්ස් වැඩි කරගෙන තත්ත්වයක තමයි දැන් ඉන්නේ අපි. ඔහොම පිළිතුරක් හසු මතය බලාපොරොත්තු වෙන්නම වෙන්නේ ව්‍යවසායකයෙක්ගෙන් තමයි. මොකද අනිත් හැමෝම කියන්නේ අමාරුයි, හරිම අමාරුයි. වැට් එකේ ගැප් එක ගත්තාම ලොකු වෙනසකුත් නැහැ. නමුත් අමාරුයි අර කතාවට වගේ. හරි හස මහත්ම, අපිට මුලින්ම පැහැදිලි කරන්න දැන් ඔබේ ක්ෂේත්‍රය ඇතුළේ සෙන් ඇන්තනීස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් කිව්වහම හැම කෙනෙක්ම දන්නවා. නමුත් පොදු ජනතාවට මේ කම්පැනිය, මේ ආයතනයෙන් නම ඒ තරම් සමීප නැහැ. මම කැමතියි ඔබ පැහැදිලි කරනවා නම් මොකක්ද ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය, මොකක්ද ඔබේ ව්‍යාපාරය ඇතුළේ සිද්ධ වෙන්නේ කියලා. සෙන් ඇන්තනීස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය 2002 තමයි අපි ස්ටෙබලයිස් කරන්නේ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක් විදිහට. ධාන්‍ය ආශ්‍රිත ව්‍යාපාරයක් විදිහට තමයි ප්‍රධාන වශයෙන් යන්නේ. හිදී දේශීය සහ තිරුංගු පිටි සහ සෝයා යන ප්‍රධාන අමුද්‍රව්‍ය කරගෙන පැස්ටා, නූල්ලුස් සහ පාංකුඩු, සෝයා මිට් වගේ අයිතමයන් දේශීය වශයෙන් අපේ ආයතනය තුළ නිෂ්පාදනය කරනවා. විවිධ සන්නාම යටතේ නිෂ්පාදනය කරන්නේ අපි තමයි. ලංකාවේ තියෙන ගොඩක් වෙළඳ සන්නාම වලට අපි බෙදහැරීම සිදු කරනවා ඒගොල්ලන්ගේ සන්නාම යටතේ. සහ අපිට අපේත් වෙනම වෙළඳ නාමයක් අපිටත් තියෙනවා, මෙන්ඩිස් ෆුඩ්ස් කියලා. ඒ විදිහට තමයි අපි ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ දැනට. ඒ කියන්නේ අංශ දෙකෙන්ම සිල්ලර සහ තොග කියන දෙංශය තුළම ඔබ හොඳ සන්නාමයක් මේ වන විට. ඔව්, අනිවාර්යෙන්. ඒ ගැන කියනවා නම් දැන් ලංකාවේ තියෙන ගොඩක් බ්‍රෑන්ඩඩ් වල ඒගොල්ලෝ නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අපිට දීලා ඒගොල්ලන්ගේ නමට පැක් කරගන්න එක. අපි කරන්නේ ගොඩක් මැනුෆැක්චරි. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරලා ඒගොල්ලන්ට නමට පැක් කරලා දෙන එක තමයි ගොඩක් කරන්නේ අපි. එතකොට කම්පැනි 15කට වගේ අපි අපේ නිෂ්පාදන තමයි ඒගොල්ලන්ගේ විවිධ සන්නාම වලින් දේශීය නිෂ්පාදන තමයි යන්නේ. ගොඩක් අය හිතන්නේ ඒවා ඉම්පෝර්ට්ස් ප්‍රොඩක්ට්ස් කියලා. ඇත්තටම අපි තමයි ගොඩක් ඒවල මැනුෆැක්චරින් පාර්ට් එක කරන්නේ. ඒ කියන්නේ 80%ක් විතරම ලංකාවේ ඒ කියන්නේ දේශීය වෙළඳපොළ පාරිභෝගික ඔබේ නිෂ්පාදන තමයි පාරිභෝජනය කරන්නේ. එකම දේ අපි දන්නේ නැති එක විතරයි. ඒක අනිවාර්යයි. හොඳයි හස මහත්ම, අපිට පැහැදිලි කරන්නකෝ. අපිට දැන් පෙනුමෙන් නම් පැහැදිලිවම වැඩි වයසක් නැති බව හොඳටම පැහැදිලි. මං වයස කීයද කියලා අහන්නේ නැහැ. ඒක මේ වගේ වැඩසටහනක සුදුසු නිසා. නමුත් වයස කියන එක සාධකයක් වෙනවනේ අපේ තීරණවලට, අපේ සැලසුම්වලට, අපේ උපායවලට. වයස කියන එක හරි තීරණාත්මක කාරණයක්. නමුත් ඔබ කුඩා කාලේ ඉඳන් ඔබේ ගොඩනැගිච්ච පරිසරය සහ ඔබට ලැබිච්ච දේවල්, ඔබ අධ්‍යයනය කරපු දේවල්, හදාරපු දේවල් මේ සියල්ල එක්ක ඔබ ඉතාම අඩු වයසක් ඇතුළත ඉහළ ඉලක්කයක් සම්පූර්ණ කරගෙන තියෙනවා. මේක හරි වටිනවා. දැනටත් අපේ දරුවෝ ඉන්නවා පාසල් අධ්‍යාපනය හදාරන සාමාන්‍ය පෙළ, උසස් පෙළ. අනාගත ඉලක්කයක් නැති. මේක අවාසනාවක්. නමුත් ඔබට ඒ අභියෝගයේ එදා පාසල් යන අවදීදී කොයි විදිහට බලපාන්න ඇතිද කියන කාරණේ ප්‍රේක්ෂකගාරයට කියනවා නම් වටිනවා. අතීතයේ ගොඩක් සුන්දරයි.
ඇත්තරම කියනවා දෙදස් දෙකේ තම අපේ තාත්ත ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් විදිහට අම්මත් එක්ක ව්‍යාපාරේ නැන්දයි ව්‍යාපාරේ පටන් ගත්තේ ගෙදර ගෘහස්ථිත විදියට තමයි මැකරෝනි නිෂ්පාදනය කරේ චූටි පැයට කිලෝ 6ක වගේ මැෂින් එකකින් 2006 වගේ තාත්තා අසනීප වෙනවා ඊට පස්සේ 2008 තාත්තා නැති වුණා එතකොට මම ඕලෙවල් ඉවර වෙලා ඉවර වුණා විතරයි ඊට පස්සේ එතකොට අපේ ව්‍යාපාරේ ගොඩක්ම ලොස්ට් එකේ තිබ්බේ ඇත්තරම ණය ගොඩක් වැඩි වෙලා තිබ්බා ඒ අතරතුර තමයි මට ගන්න උනේ ව්‍යාපාරේ ඒ 2002 ඉඳන්ම තාත්තතේක මම පොඩ්ඩක් මූ වෙලා හිටියේ ව්‍යාපාරය ගැන. එහෙනම් ඔබේ වයස ප්‍රමාණවත් වුණා තාත්තතේක එකට වැඩ කරා. නෝ ඉතින් ගෙදර තමයි ව්‍යාපාරේ ගියේ. ඔබ විතරයිද පවුලේ නැහැ? මමයි මල්ලි ලදින්නෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ 2008 තාත්තා එකපාරටම වියෝයෙත් පස්සේ අපි මායි මල්ලි මල්ටිය ලොකුයි එතකොට. මල්ලි කිව්වා යා ඉස්කෝලේ යන එක නවත්තන්නම් අයියේ. ඔයා ව්‍යාපාරේ මේ ඔයා කරන්න ඉස්කෝලේ යන්න එහෙම කියලා. ඊට පස්සේ යා නතර වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ මම මැකරෝනි ඉගෙන ගන්න ගමන් මැකරෝනි කඩවල වලට දානවා ඒ වගේ තමයි ගියේ දවස් 3ක් වගේ තමයි ඉස්කෝලේ යන්නේ දවස් 2යි ඒ කියන්නේ මේ A level කාලේ A level කාලේ දවස් 2යි ඉස්කෝලේ යන්නේ ඊට පස්සේ අනිත් දවස් වල අපි මැකරෝනි විකුණන්න තමයි යන්නේ ඉස්කෝලෙත් මම මැකරෝනි විකුණනවා මම දැයම ටීචර්ස්ලාට ඔක්කොටම දෙන්නේ මම තමයි එතකොට අපි ගෙදර හැදිවේ ඊට පස්සේ 2010 වෙද්දී අපිට ඇත්තට මේ ප්‍රොඩක්ෂන් එක මදි ඊට පස්සේ මල්ලි මායි මල්ලි කතා වෙලා අපි ඉම්පෝට් කරන්න ගත්ත ටර්කි වලින් ෆස්ට් එක. ඊට පස්සේ ඒ දිලෝ ලිවර් වුණා. රිසල්ට්ස් ආව. ඊට පස්සේ මම ජයවර්ධනපුර කැම්පස් එකට ගියා. ව්‍යවසායකත්වය හා ව්‍යාපාර කල්මනාකරණයේ උපාධිය එතනින් මම එහෙම්මම යනවා ඒ පැත්තේ. මල්ලි කිව්වා එයත් ව්‍යාපාරෙන් එයා කිව්වා එයා විදේශගත වෙනවා කියලා. ඊට පස්සේ එයා ඉතාලි ගියා. මල්ලිල දෙන්නම මම ව්‍යාපාරය කරගෙන ගියා. ඊට පස්සේ මම ඉම්පෝට්ස් කරා. දැන් දිගටම යනවා 2012 ගැන මම මේ දැන් කියන්නේ තුර්කියෙන් ආනයනය කරද්දී ඒක HS එක වැරදිනවා HS එක වැරදිලා මම ගෙනාවු ෂිප්මන්ට් ඔක්කොටම මට පැනල්ටි එකක් ගෙවන්න වෙනවා මගේ ව්‍යාපාරය ආයෙත් බිඳුවට වැටෙනවා දැන් එතකොට ඔබ ඒ කාලේ වෙනකොටත් උසස් අධ්‍යාපනය හතර ඩිග්‍රී කරන ගමන් ගමන් එතකොට මල්ලිල දෙන්නම ලංකාව හිටියෙත් නැහැ නෑ ලංකාවෙත් නෑ දැන් එතකොට මම එතකොට දැන් ඔයතර තියෙන ප්‍රශ්නේ තමයි හස මහත්තයා කොහොමද මේක කලමනාකරණය කරගන්නේ එකක් ඔබ අධ්‍යයනය කරන්න උන උපාධිය කියන්නේ ඉතින් සුළුපට වැඩක් නෙමෙයි රාජකාරි වැඩි අනික් පැත්තෙන් සහෝදරයෝ දෙන්නා ගෙදර නැහැ ඔබ තනියෙන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ මේක අමාරු වැඩක් එක පැත්තකින් බිස්නස් එක එක පැත්තකින් ඩිග්‍රී එක මොකද්ද උපාය ගත්තු ඒ වෙලාවේ ඒක සාර්ථක කරගන්න එතනදී ඇත්තරම ඒ වෙද්දි ගොඩක් ලේසි වෙලා තිබ්බේ බිස්නස් එක. මොකද අපගේ මේ ණයයෝ මේ ඉවර වෙලා අපි දැන් ග්‍රෝ කරන වෙලාව ඔය බිස්නස් එක. එතකොට මම මුලදී 2008 ඉඳලා තමයි ලොකු ප්‍රශ්න තෝගයක් තිබ්බේ. ඉස්කෝලේ යද්දී මට අධ්‍යක්ීම් නැහැ. ටයිම් මැනේජ්මන්ට් තේරෙන්නේ නැහැ. 2010 දී ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් එකේ නොලෙජ් එකයි ඒවත් එක්ක මට මැනේජ් කරගන්න ලේසි. මොකද මයිකාව දැනුම තියෙනවා බිස්නස් එක ග්‍රෝ කරන විදිය. අපිට ගොඩක්ම නැත්තේ අර ටර්නින් පොයින්ට්ස් වලදී මේ ස්ටේජ් එකේදී බිස්නස් එකට කොහමද මූණ දෙන්නේ කියලා ප්‍රශ්න වලට. ඒක ග්‍රෝ කරන්න අනිවාර්යෙන් දැනුම තියෙන්න ඕනේ. මං හිතන්නේ මට ඒක කැම්පස් එකෙන් හම්බෙච්ච නොලෙජ් එකෙන් මට ගොඩක් මේ වාසි වුණා ව්‍යාපාරේ ස්ට්‍රීම් ලයින් කරගන්න ඉස්සරහට යන්න. සහ මේ 2012 දී මගේ අර ටැක්ස් මේ කස්ටම් එකේ වෙච්ච ප්‍රශ්නත් එක්ක මගේ ඒ පැනල්ටියත් එක්ක මට ආයේ මගේ ව්‍යාපාරය සීරෝ වෙනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් ඉස්සල්ලා මයිනස් වලින් පටන් ගත්තේ ඒ හින්දා මම හිත හදාගෙන සීරෝ වලින් පටන් ගත්තා ආයෙ. ඒතර කොච්චර කාලයක් ඒ කඩේ තිබුණා? 2012 ඊට පස්සේ මම කෙලින්ම ඒවකට ඇත්තරම කියනවා දේශීය ආයතනය ප්‍රස්ට නිෂ්පාදනය කරන්න ගත්තා අපෝ. ඊට පස්සේ මම ආයෙ ඉම්පෝර්ට්ස් කරන්න ගියේ නැහැ. මම ඒ ආයතනයත් සමග සම්බන්ධ වෙලා මගේ බ්‍රෑන්ඩ් නේම් එකට එයාගේ පැක්ස් ප්‍රොඩක්ෂන් එක කරන්න ගත්තා. එයාගෙන් ප්‍රොඩක්ට් කරනවා මගේ බ්‍රෑන්ඩ් නේම් එකට. ඊට පස්සේ මම 2015 වෙනකන් ඒ විදියට එනවා. 2015 දී මම තීරණය කරා ආපෝ පෙස්ට මැෂින්. ඒතර ඔබ ඒ සැපියම් කරගින් මිලදී අරගෙන ඔබේ ලේබලෙන් එනවද නැත්නම් ඔබේ නම යටතේ ඔහු මගේ නම යටතේ ඔහු මට නිෂ්පාදනය කරලා දෙනවා. ආහා. 2012 ඉඳලා. දැන් ඔකත් අභියෝගයක් නහස මත දැන් උදාහරණයක් හැටියට මේක කොයිතරම් දුරට සාර්ථක වෙන්න පුළුවන්ද? දැන් ඔබට මේ ක්ෂේත්‍රයේ අධ්‍යක්ීම් තියෙන දැන් පැස්ටා මේවා හදනවා. එතකොට ඒ නිෂ්පාදන ප්‍රොසෙසින් එක ඔබ දන්නවා. ඊට පස්සේ ආනයනය කරපුවත් තියෙනවා. එතකොට දැන් යම්කිසි තැනකට මේ නම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් කඩාවැටීමක් ඇතුලේ තව කෙනෙක්ව විශ්වාස කරන්න සහ ඒ නිෂ්පාදනය පිළිබඳව තියෙන 탁සේරුව මේ වගේ වෙලාවක එහෙම අතදා බැලීමක් එහෙම රිස්ක් එකක් ගත්තට කමක් නැද්ද ව්‍යාපාරේ? ප්‍රොඩක්ට් එක ගැන කියනවනම් පැස්ට ගැන මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন නැක් කරන්න. රෝ මැටීරියල් එක වෙන්නේ ඩියුරම් වීට් සමලිනා කියන එක. ඩියුරම් තිරුංගු වලින් හැදපු රුලන් වලින් විතරයි පැස්ට හදන්න පුළුවන්. ඒකෙදි ප්‍රෝටීන් එක තියෙන්න ඕනේ 12ක් තියෙන්න ඕනේ. කලයක yellow වෙලා තියෙන්න ඕනේ. කලයක yellow කියන්නේ බීටා කැරටින් කියන සංයෝගයක අඩංගුයි. ඒක natural කලයකක්.
එම කලයක යෙලෝ වෙලා පෝටීන් එක 12% තියෙනවනම් ඒක සක්සස් ප්‍රොඩක්ට් එකක්. සහ වෙට් ග්ලූටන් 28ක් කාබෝහයිඩ්‍රේට් පර්සන්ටේජ් තියෙනවා. එච්චර මේ ෂෙයා කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. එතකොට යම් කිසි තත්වයක් තියෙනවා ගුණාත්මකව ඒක හරියට තියෙන්න ඕනේ. ඒක මම ලංකාවේ ITI දාලා චෙක් කරලා ඒක ඕකේ නම් මම ප්‍රොඩක්ට් එක ගැන දන්නවා. එහෙන ඔබට විශ්වාසයි නිෂ්පාදනයේ ප්‍රොඩක්ට් එක ඕකේ. ඒතර 8 hours යන්න 8 minutes වලින් කුක් වෙන්න ඕනේ. එතකොට ක්‍රැක් වෙන්න බෑ. ඒ වගේ මොයිස්චර් ලෙවල් එක 10ට පල්ලෙහා තියෙන්න ඕනේ. ඒ වගේ පොඩි පොඩි සංඝටක වගේක් තියෙනවා පැස්ට් එකක් හොඳ වෙන්න නම්. ඒ කියන්නේ දැන් අපි හදන පැස්ට් එක අපේ ලංකාවේ වතුර විතරයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඉතාලියේ එකක් වුණත් ඔක්කොම එකම පැස්ට් එක. ලෝකේ කොහේ හැදුවත් පැස්ට් එක එකයි. ඒක මොකද ඩියුරම් සැමලිනා කියන එක වලින් විතරයි හදන්නේ. ඒක හැදෙන්නේ කසකස්ථාන්, කැනඩා, යුක්‍රේන් වගේ රටවල් වල විතරයි. ඒතර ලෝකේ කොහේ පැස්ට් හැදුවත් ඒ රටවල් වලින් එන වලින් විතරයි හදන්න පුළුවන්. එතකොට එතකොට මට පැස්ට් ගැන තියෙන නොලෙජ් එක හැටියට මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම ඒ ඩිෂන් එක ගත්තට. ඒ ඩිෂ් මම ඒ කම්පැනියත් එක්ක යනවා නම් මේ මගේ නොලෙජ් මම හිතන්නේ ඒ කම්පැනි අයටවත් එහෙම නොලෙජ් යන්නේ නැහැ පැස්ට් ගැන. මං ඒ තරම් ස්ටඩි කරලා තියෙන පැස්ට ලංකා ලෝකේ පැස්ට හදන කම්පැනි 150කට වඩා මම විසිට් කරලා තිනවා මැෂින් හදන ඒවා හැම ලෝකේ තියෙන හැම එක්සිබිෂන් එකකටම හැම අවුරුද්දෙම මම සහභාගී වෙනවා. මට බැරි වුණත් මල්ලියෝ හරි යවනවා මේ ඩීටේල් තමයි ටෙක්නොලොජි එකයි ඩීටේල් එකයි තමයි ගන්න හැම වෙලාවෙම. ඒ කියන්නේ මේ වැඩේ ඇතුලේ ඔබ දිය වෙලා ඉන්නේ සරලවම කියනවා නම් මේකේ කොහෙන් මට ප්‍රොඩක්ට් එකක් දැක්කොත් කියන්න පුළුවන් මේකේ ෆ්ලා මිස් කරලා තියනවාද මේකේ ක්වලිටි එක ගැන ගොඩක් අදහසක් තියෙනවා මට. ඒ කියන්නේ වැටෙන්නෙම නැහැ. කොහේ වැටුණත් අල්ලල උඩට එනවම තමයි. ප්‍රොඩක්ට් එක ගැන නොලෙජබල් වෙන්න ඕනේ හැම වෙලාවෙම. ඒ දැනුවත්භාවය, ඒ අද්දිනේ කොච්චර වටිනවද හසමතේ තමන් ඒ කියන්නේ විෂය දැන් මේ ඔබේ විෂය පැස්ටා වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ විෂයපතයක් ඒ තරම් දුරට දැනගන්න තමන් කරන රැකියාවට ආදරය වෙන්න ඕනේ. සහ ඒ ගැන ইনফෝමේෂන් හැම වෙලාවෙම තමාරක් අය හිතනවා දැන් මගේ ගාව දැනුම තියෙනවා මේ ප්‍රොඩක්ට් එක ගැන. දැන් මම හොඳ තැනක ඉන්නවා මට කිසිම වට ඒ වුණාට වැඩක් නැහැ ලෝකේ අනිත් පැත්තෙන් ගිහිල්ලා ඉවරයි ඒගොල්ලෝ හැම වෙලාවෙම හොයා ගන්නවා. එතකොට අපිට ඒ ගැන අප්ඩේට් එකක් නැහැ නේ. අපි මොකකටවත් එක්සිබිෂන් එකකට පාටිසිපේට් වෙන්නේ නැතුව ගියාම අපිට ඒව ගැන නොලෙජ් එක ෂෙයා වෙන්නේ නැහැ. ඒකයි මම හැම අවුරුද්දෙම මේ හැම වෙලාවෙම යන්නේ ගල් ෆුඩ්ස් තියෙනවා මිලාන් වල තියෙනවා ඉන්දියාවේ හැම අවුරුද්දෙම තියෙනවා සැප්තැම්බර් මාසේ. ඉතින් කොහමත් අවුරුද්දකට එකක් අනිවාර්යෙන් මම පාටිසිපේට් වෙනවා. ලෝකේ කොහේ තිබුණත් පුළුවන් නම් අනිවාර්යෙන්ම යනවා. එතකොට මම කියන්නේ අපි කොච්චර නොලෙජබල් වුණත් තරන්නේ අප්ඩේට් වෙන එක ගත්තේ නැත්තා. එතකොට අපිට මේ තව ඉස්සරහට මම කියන්නම් ඒ වගේ උදාහරණ අප්ඩේට් වල තියෙන අපිට බෙනිෆිට්ස්. මොකද අපේ කෝස්ට් එක ගොඩක් අඩු කරන්න පුළුවන් අලුත් අප්ඩේට්ස් වලින්. දැන් අලුත් මැකරෝනි වේලන ක්‍රම ඇවිල්ලා තියෙනවා. ඒ වයින් අපේ ගොඩක් කෝස්ට් එක අඩු වෙනවා. අපි සාම්ප්‍රදායික විදියට හිටියා නම් අපි තාම අපේ ප්‍රොෆිට් එක අඩු වෙලා තියෙනවා. ඒ ලොස් කෝස්ට් එක වැඩි හින්දා. දැන් අපේ ප්‍රයිස් එක එකමයි අපි කෝස්ට් එකෙන් තමයි ඩිඩක්ෂන් කරන් තියෙන්නේ. කෝස්ට් එක අඩු කරපුවම අපේ ප්‍රොෆිට් එක වැඩි. උපායශීලී වෙන ක්‍රම විවිධ ක්‍රම. නැත්තම් අපිට වෙන්නේ කෝස්ට් එක වැඩි නම් අනිවාර්යෙන් පාරිභෝගිකයට වෙනවා ඊගස්ට් ගෙවන්න. ගෙවන්න වෙනවනේ අනිවාර්යෙන්. ඒකයි මම කිව්වා අර වැට් එකේදීත් ඒක මේ අපි අනිත් පැත්තට ගත්තේ ඇත්තටම මේ අපි අර ගොඩක් ඉන්ධන ඩීසල් භූමිතල් වලින් තමයි වැඩ කරේ. අපි දැන් සෝලා වලින් කරන්ට් එක වලින් තමයි අපේ මැෂින්ස් ඔක්කොම දැන් දුවන්නේ. ඒතොර අපි ඒ එතන තිබ්බ බෙනිෆිට් එක අපි ප්‍රයිස් එක වැඩි කරන්නේ නැතුව තියාගෙන වැට් එකේ අපි කෝස්ට් එක අඩු කරගෙන ඒ බෙනිෆිට් එක කස්ටමර් දීලා තියෙන්නේ. කොච්චර ස්මාර්ට් වෙන්න ඕනද ව්‍යාපාර ඇතුලේ තීරණ ගන්නකොට. ඒක හරි වටිනවා. නිවැරදිව නිෂ්පාදනයක් වෙන පුළුවන් සන්නාමයක් ස්ථානගත කරනකොට ඒ දේවල් හරි වැදගත්. ඔබට මේ කතාව ඇතුලේ ඔබ ඉන්නේ කොතනද කියලා තීරණය කරන්න පුළුවන් මේ වැඩසටහන අවසන් වෙනකොට හස්ත මිනිස් මහත්මයා ගත්ත තීරණ සහ දැනට කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක අපිට අපි ගැන යම්කිසි තීන්දුවකට තීරණයකට එන්න පුළුවන්. අපි කතා කරමින් හිටි 2012දී ව්‍යාපාරයේ සෑහෙන දුරට අඩපණ වෙනකොට ඊළඟ ලෙවල් එකට යන්න ඕනේ ඒ වෙනුවෙන් යම්කිසි අභියෝගයක් නැත්නම් රිස්ක් එකක් ගන්න ඕනේ. එතනදී තමයි ඔබට තවත් සැපයුම් කරුවෙක් හම්බෙන්නේ. එතනින් පස්සේ කොහොමද ව්‍යාපාරය වෙනස් වෙන්නේ? 2012දී මම අලුත් ව්‍යාපාරයට අලුත් ප්‍රොඩක්ට් එකක් කරගෙන යනවා. ඒකෙත් මට සේල් එක මම හොඳටම ඉම්ප්‍රූවමන්ට් කරගෙන යද්දී 2015දී මට හිතුණා පැස්ටා විතරක් මදි. ඒක රිස්ක් එක වැඩි. පැස්ටා ෆේල් වුණොත් ආයේ මේ සප්ලයත් මෙයා වුණොත් මට වැඩි හින්දා මම තව ප්‍රොඩක්ට්ස් කීපයකට ගියා. එතකොට බ්‍රෙඩ් ක්‍රම්ස්
වලටත් මම ඒ වෙලාවේ තමයි යොමුුනේ සහ නූල් ලුසල්. දැන් උතන හසමත මට පොඩි දෙන්න අවස්ථාවක්. දැන් පැස්ටා කිව්වහම අපි දැන් උදාහරණයක් විදිහට බත් හරි පාන් හරි අපි ගන්න ප්‍රධාන ආහාර වලට ගන්න වර්ග තියෙනවනේ. ඒතකොට පැස්ටා කියන්නේ කොච්චර ලොකු මාකට් එකක්ද? සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් යමක් පටන් ගන්න යනකොට මේක නම් හොඳයි. නමුත් ඉතින් මේකට ලොකු මාකට් එකක් නැහැ. මේකේ පාරිභෝගිකය හරි අඩුයි. එතකොට ලොකු මහන්සියක් ඒකට දරනවට වඩා හොඳයි මේ ලොකු කොටස ගන්න තියෙන තැනකට මොකක් හරි ගෙනියන එක කියලා. හැබැයි ඔබ එතනින් වෙනස් වෙලා තිනවා. මාකට් එක කොහොමද පැස්ටා වලට? සහ ඒ වගේ හිතන කෙනෙකුට ඔබේ අත්දැකීමෙන් කොහොමද උපදේශයක් දෙන්නේ? 2010 දී පැස්ටා මාකට් එක ලංකාවේ තිබ්බේ නැහැ. ඒකම තමයි අපිට මේ අවස්ථාවක් උනේ. ඒ කියන්නේ අපි ගෙදර හදන එකත් විකුණන්න පුළුවන් උනේ ක්වොලිටි එක අඩු උනත් පැස්ටා වලට මාකට් එකක් නැති හින්දා. ඒ කියන්නේ අපිට ඒ දවස්වල රෝ මැටීරියල් ඉම්පෝර්ට්ස් කරන්න බෑනේ පොඩියට ගෙදර කරලා. ඒතර අපි ලංකාවේ තියෙන රුලන් වලින් තමයි හදන්නේ. ඒ රුලන් වර්ග දෙකක් තියෙනවා ලෝකේ. සොෆ්ට් වීට් එකයි හાર્ඩ් වීට් එකයි. හાર્ඩ් වීට් එකෙන් තමයි මේ ඩියුරම් කියන බ්‍රෑන්ඩ් එකෙන් සමලින හදන්නේ. සොෆ්ට් වීට් එකෙන් තමයි නෝමල් අපි සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන ඒවා. ඒ වයින් තමයි අපි ඒ කාලේ හැදුවේ. මොකද අපිට ඉම්පෝර්ට්ස් කරන්න මූල්‍යවත් කමක් නැති නිසා. එතකොට අපිට ඒ වෙලාවෙත් මැකරොනි විකුණන්න පුළුවන්. ඒයි මාකට් එකේ නොලෙජබල් කට්ටිය නැහැ. එතකොට අපිට ඩෙවලොප් වුනේ නැත්තම් නොලෙජබල් නැහැ කියන්නේ ඒක අපි එතනම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. අපි ඩෙවලොප් වෙන්න ඕනේ. ඒක තමයි අපිට අවස්ථාව දීලා තියෙන්නේ. අපි මාකට් එකේ නොලෙජබල් අය හිටියා නම් අපිට ඒ වෙලාවේ කොහොමටවත් මාකට් එකට ඇතුල් වෙන්න බෑ. දැන් අපි දැන් දැනට ඉන්න අපේ ව්‍යාපාරය ගැන කියනවා නම් නොලෙජබල් නෑ ඒගොල්ලෝ. ඒ නිසා අපිට මේ ක්වොලිටිය මේන්ටේන් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ කියලා එහෙම හිතාගෙන ඉන්නවා. හැබැයි දන්නේ නෑ අවුරුද්දකින් දෙකකින් අපි මාකට් එකෙන් හැලෙනකම්. මොකද අපි දැන් ඒ වෙලාවේ මම හිතුවා හොඳම ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕනි කියලා තමයි මම තුර්කියෙන් ආනයනය කරේ. ඊට පස්සේ ලංකාවේ ප්‍රොඩක්ෂන් කරන්න ගත්ත එක්කෙනත් තුර්කියෙන් ආනයනය කරගෙන නිෂ්පාදනය කරේ. ඊට පස්සේ අපි එහෙම හිතුවා. ඊට පස්සේ 2015 දී මම හිතුවා අනිත් ව්‍යාපාර වලට යන්න ඕනේ කියලා. එකම ව්‍යාපාරය ආයෝජනය කරන එක අවදානම් වැඩි හින්දා ඊට පස්සේ මම පාංකුඩු නිෂ්පාදනය කරේ නෑ. එතරම් පාංකුඩු අර ලංකාවේ පාංකුඩු දැනටත් ගොඩක් අය දන්නේ එහෙමයි. පරණ පාන් වලින් තමයි පාංකුඩු නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ ඉතුරු වෙන පාන් වේලලා ආපහු පැක් කරන එක. මම පටන් ගත්තේ එතනින්. ඊට පස්සේ මට තීරණා මේකේ ගොඩක් අර්බුදයක් තියෙනවා. කස්ටමර්ට මේක ෂුවර් නෑ මේක. මොකද මේක පරණ පාන් උඩ බේකරි වල උඩ දාලා තියෙන්නේ. සත්තු යන්න පුළුවන්, මේ වීදුරු කෑලි එකතු වෙන්න පුළුවන්. කුඩු කරද්දි ඒක වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. සහ අපි කට්ලට් එකක් ගැන මම කියන පාන් කුඩු ගොඩක් අය යූස් මේ පාවිච්චි කරන්නේ කට්ලට් හදන්න. ඉතින් කට්ලට් එකක් අපි ගොඩක් දැන් එක්ස්පෙන්සස් එකක් යනවා. කට්ලට් එකක් හදන්න රුපියල් 2000ක් වගේ දැන් මාකට් එකේ හැටියට ගෙදරක කට්ලට් එකක් හදන්න යනවා. ඊට පස්සේ අපි නෝමල් අපි සාමාන්‍ය පාන් කුඩු එකකින් බැද්ද මේක කළු වෙනවා. කළු වෙනවා කොච්ච ඒ කියන්නේ අපි පාවිච්චි කරන තෙල් එකත් කළු වෙනවා. ඒතර අපිට ගොඩක් පාඩුයි. එතරම් ඒ ප්‍රශ්න මට එදත් තිබ්බා. ඊට පස්සේ අපි හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට අපි 2020 විතර වුණා ඉතර ඇත්තටම අපේ ප්‍රොඩක්ට් එක හදන්න. 2020 දී අපි හොඳ ප්‍රොඩක්ට් එකක් මගේ R&D ටීම් එකක් ඉන්නවා. චෙෆ් නිමල්පන ඇන්ඩ් ඇතුළු ටීම් එක. අපි ඩෙවලොප් කරා හොඳ බ්‍රෙඩ් ක්‍රම් එකක්. දැනට අපේ ලංකාවේ ගොඩක් ඕගොල්ලෝ ගන්නවා නම් গোল্ডන් yellow එකට එන හෝටල් සහ සුපර් මාකට් වල තියෙන බ්‍රෙඩ් ක්‍රම්ස් ඔක්කොම අපි තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒක ගැන කියනවා නම් එහෙනම් ඒත් අපි නොදැන ඉන්න එක විතරයි. නැත්තම් අපි කාලා තියෙන්නෙම ඔබේ නිෂ්පාදනය තමයි අපි පරිභෝජනය කරලා තියෙන්නේ. ගොඩක් දුරට. 2020 දී තමයි බ්‍රෙඩ් ක්‍රම් නිෂ්පාදනය 2019 ඉඳන්ම කරනවා. ඊට පස්සේ දැන් මම ආපහු පැස්ටා ගැන කියනවා නම් 2015 දී මම හිතුවානේ මැකරොනි මැෂින්ස් ටික ලංකාවට ගේන්න. ඇත්තට ඒකට වියදම ඒ දවස්වල මිලියන 100ක් විතර ආයෝජනය කරනවා. මේ 2015. එතකොට ඉතින් මම හැම මූල්‍ය ආයතනයකම වගේ ලංකාවේ තියෙන ඔක්කොටම වගේ ගිහිල්ලා තියෙනවා. ෆයිනෑන්ස් කම්පැනි, බැංක්ස් කවුරුත් ඉතින් අවදානමක් ගන්න කැමති නැහැ. මොකද මට වයසත් අඩුවෙන්නේ. වයස අඩුයි. ඇයි මැකරොනි මෙච්චර මිනිස්සු කයිද මෙච්චර වියදම් කරලා ඉන්වෙස්ට් කරලා මැකරොනි මැෂින් එකෙන් මැකරොනි හදන්න පුළුවන් මැකරොනි විතරද? ඒගොල්ලෝ ඒ ප්‍රොපෝසල් එක බලපුවා කියන ඒගොල්ලෝ මැකරොනි කන්නේ නැහැ කියලා. ඉතින් මේ රෝ මැටීරියල් ප්‍රශ්නේයිද ඒ වගේ ලොකු ගැටලු. ඒ කියන්නේ බිස්නස් එක කරන පැත්තර නෙමෙයි. ඔව් අනිත් පැත්තට. අනිත් පැත්ත. ඇත්තටම ඔබට එහෙම හිතුන්නේ නැද්ද දැන් 2015 දැන් ඔබේ ව්‍යාපාරයේ යම් කිසි මට්ටමකට ඇවිල්ලා තියෙන එක හරි. නමුත් ලක්ෂ 100ක් කියන්නේ මිලියන 100ක්. මිලියන 100ක් කියලා කියන්නේ ලොකු අභියෝගයක්. එතකොට
ඒ ගැන තිබිච්ච විශ්වාසය කොයි තරම්ද නෑ මට මේක කරන්න පුළුවන් කියන අධිෂ්ඨානය අර හැමෝම මේක නොකෙරෙන පැත්තර කතා කරනකොට මිලියනසේ ටාගට් එකට යන්න තමන්ගේ හිතර තිබුණු ශක්තිය කොයි වගේ දේ වෙලා ඒක දිගැද්දී අපි කෙලින්ම මම ඇත්තරම මිලියන 100ක් ඉන්වෙස්ට් කරන්න යන්නේ නෑ මොකද මම 2002 ඉඳලා 2015 වෙනකන් අතීතවල මැක්‍රොනිම හැදලා තියෙනවා මම දන්නවා සේල් එක කොහොමද කියලා මම ඒගොල්ලන්ට ජස්ටිෆයි කරා මට මෙහෙම සේල් එකක් තියෙනවා මම රීප්ලේස්මන්ට් එකක් කරන්නේ ඒ කියන්නේ ඉම්පෝර්ට්ස් කරන්නේ නැතුව රෝම ලංකාවේ මැනුෆැක්චරින් කරන්නේ ඒත් ඒගොල්ලෝ රිස්ක් එක වැඩි දැන් හැම වෙලාවෙම මේ බැංක් සෙට් එකේ අපිට අවස්ථාවක් දෙන්නේ නැත්තේ කැල්කියුලේට් රිස්ක් එකක්වත් ඒගොල්ලෝ ගන්න කැමති නැහැ ඒගොල්ලන්ගේ මනසේ තියෙන්නේ මේ ව්‍යාපාරිකයෝ කියන්නේ ෂුවර් නැති කට්ටියක් කියලා බැංකුවල තියෙන ඇත්තටම මම කියන්නේ ඒක දැන් නෙමේ ඒ දවස්වල හිතුව මනස ගැන කියන්නේ දැන් ගොඩක් ටියක් වෙනස් දැන් ඒගොල්ලෝ හිතනවා ව්‍යාපාරිකයන්ට ඇත දෙන්න ඕනේ කියලා 2015 දී මම මැනේජර් කෙනෙක් එක්ක කතා කරොත් එයා කියන්නේ ඇයිවා ජොබ් එකක් කරන්න නැත්තේ ඇයිවා උන්ච රිස්ක් එකක් අරගෙන ව්‍යාපාර කරන්නේ ඒ කියන්නේ එහෙම අභියෝගයක් තියෙනවා කියන එක නම අභියෝග කියන්නේ එහෙම තමයි තියෙන්නේ කොහොමද දැන් සමහර වෙලාවට බැංකුවට ගියපුවාම වයස අඩු එකත් ප්‍රශ්නයක් වයස වැඩි එකත් ප්‍රශ්නයක් නේද හැබැයි එහෙමයි කියලා ඔබ එදා අතෑරියා නම් අද මෙතන ඉන්නේ නැහැ නේද ඒක තමයි අපිට බාධක එනවා ඒ බාධක එන ස්වરૂපය අපි දන්නේ නැහැ නිශ්චිතවම නමුත් ඒව ඇතුලේ ඔබ එක අඩියක් පස්සට තියනවාද ඒ අභියෝගයේ ශක්තියක් කරගෙන අඩි දෙකක් ඉස්සරහට පනිනවාද ඒක ඔබ තීරණය කරන්න ඕනේ. එහෙම හිතලා අඩි දෙකක් ඉස්සරහට පැනන නිසා තමයි හසිත මෙන්ඩිස් අද නමක් බවට පත් වෙලා සන්නාමයක් ගොඩනගලා මේ රට ඇතුලේ අද මේ වගේ පුටුවක ඉඳගෙන ඔබට ඇහෙන්න මේ කතාව කියන්න. ඔබට ආමන්ත්‍රණය කරන්න ඒ නිසා. එතකොට බැංකුවේ කතාව. කොච්චර කාලයක් ඉන්න වුණාද ඔය මිලියන 100 වෙනකන්? බැංකුවෙන් බැංකුවට මාරු වෙවි අනිවාර්ය බැංකුවෙන් කියන්නේ හැම බැංකුවකටම වගේ ප්‍රොපෝසල් දීලා තියෙනවා ඒ වගේකට තිබ්බ ආණ්ඩුත් ආවනේ අර එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ඒ දවස්වල මම මතක මට එක බැංකුවකින් ඒකේ ෆීඩ්බැක් එක එන්න අවුරුද්දක් ගියා රිජෙක්ට් කියලා කියන්නේ ඊස්සේ මට අවුරුදු 5ක් විතර ගියා මට 5ක් ගිහිල්ලා ෆයිනෑන්ස් කම්පැනි එකකින් මට ඒකට කැමැති වුණා ආයෝජනය කරා ඒ අතරතුර ඒ අවුරුදු 5 තුල මම ගාව සල්ලිත් නැහැ හැබැයි මම මැකරොනි මැෂින්ස් තියෙන එක්සිබිෂන් හැම එකනම පාටිසිපේට් වෙනවා හැම අවුරුද්දෙමදී අහනවා මේ කම්පැනිස් වලින් ඒ තාම ගත්තේ නැද්ද? තාම ගත්තේ නැද්ද කියලා අහනවා නිකන් ජෝක් එකකට වගේ. ඒ තරම් ඒගොල්ලෝ බයස්ව මාව දන්නවා. ඇයි මගේ බජට් එකට එනකම් මම ඉතින් විසිට් කරනවා. ඉතින් සල්ලිත් නැහැ. ඒ උනාට මම කොහොම කොහමරි වැඩේ කරා යනවා. ඇත්තටම අරමුණ තිබ්බනම් කොහොමරි වැඩේ වෙනවා. ඒකයි මගේ මට තියෙන ප්‍රීවියස් එක්ස්පීරියන්ස් වලින් කියන්නේ අපිට ටාගට් එකක් තිබ්බනම් ඒක දෙයියෝ කොහෙන් හරි අපිට උදව් කරන එකට යන්න. කාලේ වෙනස් වෙන්න පුළුවන්. කාලේ වෙනස් වෙන්න පුළුවන්. හොඳම කාලේ වෙද්දී හරියටම ආවා කියලා තමයි කියන්නේ. හැබැයි ට්‍රයි කරන්න ඕනේ. ට්‍රයි කරේ නැත්නම් හම්බෙන්නේ නැහැ. ඒ මිලියන 100 වෙනුවෙන් අවුරුදු 5ක් විතරම එතකොට බලාගෙන ඉන්න සිද්ධ වුණා. මේවා හරි වටින දේවල්. ඒ කියන්නේ ඔබ ලැබපු ජීවන අත්දැකීම මේ වෙලාවේ වෙන කෙනෙක් මේ අවස්ථාවේ ඉන්නව වෙන්න පුළුවන්. මේ අධීරේ ඉන්නව වෙන්න පුළුවන්. එතකොට අත්හරින්න එපා කියන එක අවුරුදු 5ක් මිලියන 100ක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටපු හසිත අද ඒක ජයග්‍රහණය කළා තියෙනවා. කාලේ අවුරුදු 5ක් වෙන්න පුළුවන්. නමුත් අරමුණට යන්න පුළුවන් වුණානේ. එහෙම හිතන්න වෙනවා අපිට නේද? යමක් දිනා ගන්න නම්. ඒක තමයි කැපකිරීම කියලා කියන්නේ. බලාපොරොත්තු තියාගෙන ඉන්න ඕනේ කියලා කියන්නේ. දැන් ඔය කාලේ වෙනකොටත් සහෝදරයෝ දෙන්න ඉතාලියෙමද හිටියේ? සහෝදරයෝ දෙන්න ඉතාලියේ හිටියේ. එයාත් එහි ඉඳන් ව්‍යාපාරයට සම්බන්ධද නැත්නම් ඒගොල්ලෝ වෙනම ඒගොල්ලෝ මට හිතුණා ඒගොල්ලන්ගේ අනාගතේ වෙනමම හදලා දෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ටත් කැමති වුණේ විදේශගත වෙලා ඉන්න. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් එහෙ සෙටල් වෙලා ඉන්නේ ඉතාලියේ. ඒගොල්ලන්ගේ ලයිෆ් එක එහෙන් යනවා. ඒ වුණාට හැම වෙලාවෙම මගේ මැෂින් එකේ පාර්ට්ස් එකක් යනවත් ඊළඟ ෆ්ලයිට් එකේ එවනවා බඩු. දැන් ඒ චාන්ස් එක මට දැන් තියෙනවා. සහ මේ ඉතාලියේ ගොඩක් සම්බන්ධතා තියෙනවා මැකරොනිත් එහෙනේ හැදෙන්නේ ගොඩක්. සහ නොලෙජ් එක හැම වෙලාවෙම ඒගොල්ලෝ මේ අප්ඩේට් වලම ඉන්නේ. සහ මේකට සම්බන්ධම රැකියා තමයි කරන්නේ ඉතාලියේ. ඒක නිසා තව ශක්තිය තියෙනවා තව තියෙනවා මේ ඔබ වගේම දැන් ඔබට වඩා වයසින් බාල සහෝදරයෝ දෙන්නෙක් එතකොට වයසත් එක ගත්තාම තරුණ ජවය කැපකිරීම මහන්සිය මේ හැමදේම මේ ඇතුළේ තියෙනවා ඒක නිසා හරි වටිනවා ඔබට ඒක ආශිර්වාදයක් ඇත්තටම හසිත දැන් 2020 වගේ තමයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ එතකොට කොහොමද මැෂින් මෙහෙට ගේන්න පුළුවන්කම ලැබුණේ ඒ කාලේ වෙනකොට තවත් ව්‍යසනයක් මෙහෙ කොහොමද මේ මැෂින් සවි කරගන්න එහෙම පුළුවන් උනේ 2020 දී අපිට ඒ ආයතනය කැමති වෙන ඉන්වෙස්ට් කරන්න එතකොට මිලියන 100ක් මුලදී මිලියන 100ම ඕන වෙන්නේ නැහැ මොකද මැෂින් එක හදන්න අවුරුද්දක් විතර කාලයක් යනවා ඉතාලිය අපි අනුමත ලබා දුන්නට පස්සේ එතකොට ආයතනයත් පොඩ්ඩක් අකමැති වුණා මේ සල්ලි ඉන්වෙස්ට් කරන්න
ටවස ඒගොල්ලෝ එල්සි එකක් කැරිය එල්සි එකක් කැරිය කියන්නේ එල්සි ගැරිදදි අතරම පොඩි ගානත්තිබ එල්සි මැසින් එකෙද එල්සිගේ ප්‍රයිසක වැඩිවෙල අපට එතනත් ලොස්ට එකක් වුණා ඒක අමත කරන්න මේ අමත කරන්න බැහැත්තරම් ලොකු ගානක් ඊට පස්සේ අවුරුද්දක් ගයාට පස්සේ මැසින් එක හදර ලංකාවට එව්වයිගොල්ල ඒවල්ලා ම ප්‍රඩක්ෂන් ටයිල් එක බලන්න මල්ලිය ඇව්වා එතන ඒගොල්ලන්ගේ ෆ්ලෝ එක මොකද අපිට ඒදර මිශික හැදුවේ එහ ඉතාලි හදලා අවුරුද්දක් විතරන හැදන්න ප්‍රඩක්ෂන් ඩිස්පේච් කරන්න කලින් ප්‍රඩක්ෂන් ටයිල් ලැ බැලවා ඊට පස්සේ ඕකේ වැඩේ ඉටසේ ලංකාවට බරටිකාවා ඇවිල්ලා මාස හයක් අපිට මේ ඉස්ට්‍රෝල් කරගන්න විදන්න ඉතාලිකට ලංකාවට එන් විදන්න කොරන ඉද තෝට ඒ ප්‍රශ්නත්තයක් අපිට මාසයක් විතර ඩිලිය වුණ ඉට පස්සේ ඒගොල්ලන් කරන්ටයින් කරලා මාසයක් මාසයක් ගිය ඉස්ටෝල් කරන්න මාස දෙයක් විතර ගියා එතනත් හැබැයි ඔබට ලෝන එක ලැබුණට පස්සේ නම් ඔබ ගෙවන්නත් ඕනේ ගෙවන්නත් ඕනේ නමුත් මොනවත් ප්‍රොසෙසින් මොකුත් වෙලත් නැහැ ලොකු අභියෝගය මේක ඇත්තට එහෙම කෙනෙක්ට වහසෙන් අතාරින්න හිතෙන තත්ත්වයක් හැබැයි හසිත මේක අතාරින්නේ නැහැ ඊට පස්සේ ඇයි හසිත ඒක අතාරින්නේ නැත්තේ සහ ඊට පස්සේ හසිතට මොකද උනේ කියන එක තමයි ප්‍රධානම ප්‍රශ්නේ ඇයි හසිත ඇත්තට මේක අතාරින්නේ නැත්තේ මේකට තියෙන ආදරය එකක් ගොඩක් මං ආදරේ මේකට ඇත්තරම මේ ජීවිතය ගොඩක් බද්වෙලා තින් ව්‍යාපාරේ මට වුණා ලංඟා කොහමට ප්‍රඩක්ෂණයක් කරන්න සහ මේ හැම්වෙලාෑම ඒ වෙද්දි ලංකාවට මැකරෝනි ගොඩක් කානායනයක එක කම්පනයන හදන් කම්පනිය ඉට පස තවක් පටන් ගත දෙකයි තොර ඒ දෙකට සීයට තිහක්වත් මාගට් එකට සප්ලයි කරන්න බෑ ඒ තරන් ඉම්පෝට්ස් කරන ඉට පස්සේ කොරනත් එක ඉම්පෝට්ස් ඔක්කොම නැවතුන අපේ ප්‍රඩක්ෂණ එකත් පටන් ගත්තා ඊට පස්සේ අපිට මාර ඩිමාන්ඩ් එකක් දෙන්න බෑ තනම් ප්‍රඩක්ෂන් එක දැනටත් එහෙමයි අපේ ප්‍රඩක්ෂන් ලයින් එක ෆුල් ෆුලි ෆුල් යුටලයිස් වෙනවා දැනුත් දැනුත් මේ දැන් ආපව් මේ එන්නෑස්මට එකට යන ගමන් ඉන්න මේ දවසල දැන් ඒ දවසල එතකොටම ක්‍රයිසිස් එකව ඩොලර් ක්‍රයිසිස් එක තො රෝමැටිරියල් අපිට ඉම්පෝර්ට්ස් කරගන්න විදියන්න ඒ තව ප්‍රශ්නය තැන් ඉටවස තව ප්‍රශ්නය දැන් ඩිමාන්ඩ් එක තියෙනවා දැන් බඩු දීගන්න දන්නේ එන්න එන්න ප්‍රශ්නවයි කොහෙන්වත් ගැලවීමක් නෑ ඊට පස්සේ අපි මම අපේ ආරෙන්ඩි ටීම් එකත් එක කතා කරලා අපි රයිස් ෆ්ලා යස් කර රයිස් ෆ්ලාවල ප්‍රෝටීන් ප්‍රසන්ටේජ් එක 6% තියෙන 12ට අප් කරන්න ඕන එතකොට ඒක අපිට අභියෝගයක් වුණා ඊට පස්සේ මාස 6ක් විතර ගියා අපිට ඒක සට මේ හරියටම ලයින් කරගන්න දැනට අපි දැන් 130ක් විතර රයිස් ෆ්ලාවලින් දුවන්න අපේ ප්‍රඩක්ෂන් ප්ලාන්ට් එක. ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ට් එක රයිස් ෆ්ලා පැස්ට් එකක් තමයි අපි ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට මේ පැස්ට් මැෂින් එක අදපු කම්පැනි එකත් සම්බන්ධ වෙලා ඒගොල්ලොත් අපිට ඩෙවලොප් කරන්න උදව් කරා. ලංකාවේ හැබැයි කවුරුත් රයිස් වලින් පැස්ට් හදන්නේ අපි විතරයි හදන්නේ. මොකද ඒ ටෙක්නොලොජිය කාගාවත් නැහැ අතර. දැනට ජපානි වගේ හදනවා. රයිස් වලින් මේ පැස්ට් දැනට අපි ඒ සාර්ථකව කරගෙන යන ඇත්තරම ඒ ප්‍රඩක්ට් එක අපිට ඩියවරුම් සමලින් අදාලාහදනට වඩා 130ක් විතරත් අඩුයි මොකද රයිස් ෆ්ලා ගොඩක් ගාන අඩුයිද ලංකාවෙන්මන අපි ගන්න එතකොට ඒ වෙලාවෙදී ඒ ප්‍රශ්නයට මුණ දුන්න අපි රෝමැටිල ලෝකල් රෝමැටිල යස් කරලා දැනටත් අපි ඒ විදිරම තමා යන්නේ ගොඩා අතිශය සතුට වෙනවා ඔබේ වික්‍රමයට ඇත්තටම හසිත ඒකට හේතුව තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ දරාගන්න බැරි අභියෝගයක් ආපහුම ඒක අතහැරලා දුවන් ඒක තමයි අපේ පුරුද්ද හැබැයි මිනිස්සු ගොඩනැගෙන්නේ ඒක හිම නෙවෙයි කියන පදනමේ ඉඳලා නැත්තම් ඒක විශ්වාස කරන නිසා ඔබට මේ ව්‍යාපාරය අතහැරලා යනවා නම් ඕනතරම් අවස්ථා තිබුණා හේතු තිබුණා අතහැරලා යන්න නමුත් මේ විෂයට මේ ව්‍යාපාරයට ඔබ ආදරය කරන ගෞරවය කරන ප්‍රමාණය සහ ඒ ව්‍යාපාරය ගැන සහ ඔබ ගැන ඔබට තියෙන විශ්වාසය මේ ආදරය සහ විශ්වාසය නිසා ඔබට යම් කිසි කැපකිරීමක් කරන්නම වෙනවා. ඒ කැපකිරීම පැහැදිලිවම සීමා රහිතයි. unlimited ඒ කැපකිරීම. ඒක නිසා තමයි හසිත මෙන්දිස් මේ වගේ වයසක ඉතාම තරුණ වයසේ ඉඳගෙන මේ වගේ දැවැන්ත ව්‍යාපාරයක් හසුරවන පුද්ගලයෙක් පෞරුෂයක් බවට පත් වෙලා ඉන්නේ. මේ වයසම කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. ඔබත් යම් කිසි ව්‍යාපාරික සිහිනයක් වෙනුවෙන් යම් සැලසුමක් අඳිනවා ඇති. එහෙමනම් හසිතට කරන්න පුළුවන් වුණා නම් මේ වැඩේ. ඇයි මට බැරි?
නැත්තම් හසිත වගේ මටත් මේ උත්සාහය ජයගන්න පුළුවන් නේද කියන හැඟීම ඔබේ හදවතට එනවා නම් පෞද්ගලිකව රෂ්‍යාව වැඩසටහන තුළ ඉටස්ට්‍රී ටීවී අපේ දැක්ම මෙහෙවර සාර්ථක වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා අභියෝගයේ හමුවේ බය වෙලා පැනලා දුවන්න නෙමෙයි, අභියෝගයේ අවස්ථාවක් කරගන්න පුළුවන්කම තියෙන මිනිස්සු වෙන්නයි අපි උත්සාහ දරන්න ඕනේ. හසිත අපිට පැහැදිලි කිරීමක් කරන්න, දැන් ඔබ ඔබේ කතාව ඇතුළු කව විවිධ අභියෝග වලට මුහුණ දුන විවිධ අවස්ථා ආවා, ඒ හැම එකක් තුළම තමයි මේ සෙල්ලම නැත්තම් මේ කරණම් සියල්ලම ඔබ ගහලා තියෙන්නේ. දැන් සමස්තයක් හැටියට ගත්තාම, පොදුවේ ගත්තාම මේ අභියෝග එකකට එකක් වෙනස්, හැම වෙලෙම අභියෝග තමයි මේ ව්‍යාපාරය ඇතුළ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ අභියෝග හරියට කළමනාකරණය කරගන්න එක සාර්ථක ව්‍යවසායකෙක්ට බලපාන්නේ කොයි විදිහටද? ඒ කියන්නේ ඒ අවස්ථාවේ වෙන අභියෝගයට මුහුණ දීම අනාගත ජයග්‍රහණයට බලපාන්නේ කොහොමද? අභියෝග මම පොඩි කාලේ තමයි අභියෝග වලට තමයි මුහුණ දුන්නේ. ඇත්තටම අභියෝගයක් එනවා කියන්නේ ප්‍රශ්නයක් නේ අභියෝගයක් කියන්නේ. ඒ ප්‍රශ්නේ ආපු ගාම මට හිතෙන්නේ මේ ප්‍රශ්නේ කොහොම හරි ස්ටෙප් දෙකක් විතර ඉස්සරහට යන්න ඕනේ කියන එක. මේ ප්‍රශ්නයක් ආපම මට හිතෙන්නේ ස්ටෙප් දෙකක් මේකෙන් තව ස්ටෙප් දෙකක් යන්න ඕනේ කියලා. ඒක මගේ ආශිර්වාදයක් කියලා තමයි මම හැම වෙලාවෙම හිතුවේ. ඒතකොට හැම වෙලාවෙම ඇත්තටම මගේ ආපස්ස ගැන හැරිලා බලද්දි මට හිතෙන්නේ මේ ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මගේ හොඳට. නැත්තම් මං ආද මෙතන නැහැ කියන එකයි. මං කියන්නේ අපේ ව්‍යාපාරිකින්ටත් කියන්නේ, මම ඇත්තටම වයස එච්චර නැහැ 32ක් විතර වෙන්නේ. වැඩිමල් අය ඉන්න පුළුවන්, බාල අය ඉන්න පුළුවන්, ඒගොල්ලෝ නොලෙජබල් ඇත්තරම. නැත්තම් ව්‍යාපාරයක් කරන්නම බෑ නැත්තම්. ඒගොල්ලොත් රැකියාවක් කරනවනේ. ව්‍යාපාරයක් කරනවා කියන්නේ එයා ඇත්තරම වැඩකාරයෙක් කියලා තමයි මගේ මනස තියෙන්නේ. ප්‍රශ්නවලට මූණ දෙන ආකාරය අනුව තමයි අපි තව ව්‍යාපාරයේ අපේ පැවැත්ම ඉස්සරහට ගමන වේගවත් වෙන්නේ. මොකද හැමෝටම තියෙන පොඩි ටයිම් ෆ්‍රේම් එකක්, අවුරුදු 60ක් 70ක් වගේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ තුල අපිට කරන්න පුළුවන් හොඳම දේ රටටත් කරලා අපේ ජීවිතෙත් හොඳටම විඳලා තමයි මැරෙන්න ඕනි කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. ඒ නිසා අපිට ඒ ප්‍රශ්නයක් ආවොත් හොඳට, ඒ කියන්නේ ඒකට කොහොමද ෆේස් කරන්න කියලා නොලෙජබල් වෙන්න ඕනි. ඇත්තට දැනුත් මම දැන් තාමත් ඉගෙන ගන්නවා. දැන් MBA ඉවරයි දැන්. ඊයේද කොහෙද රිසල්ට්ස් ආවේ අන්තිමේ? එතකොට දැන් අපි හිතනවා ඉහෙලින්ම සමත් වෙලා ඇති කියලා. ඔව් පාස් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් සුබපැතුම් අපේ. හැම වෙලාවෙම ඉගෙන ගන්න එක නවත්තන්න හොඳ නැහැ කියන එක තමයි මම කියන්නේ. ඒතොර අපිට ප්‍රශ්න වලට මූණ දෙන්න ලේසි. අනිත් අය ඒ ප්‍රශ්නෙකට මූණ දුන්නට අපිට ඕනේ ඒ ප්‍රශ්නේ තව ටිකක් ඉස්සරහට අනිත් අයට වඩා යන්න. තරඟකාරයෝ සමග සමානව ගිහිල්ලා අපිට ව්‍යාපාරය ජයග්‍රහණය කරගන්න බෑ. එහෙම වුණොත් හැමෝම මේ විදිහට හිතුවොත් අපේ ඔක්කොගම ව්‍යාපාර ටික දියුණු වෙලා මේ රටත් දියුණු වෙන තත්ත්වයට එනවා. මගේ අදහස ඒකයි. කොච්චර දේවල් හිතන්න ඕනද ව්‍යාපාරයක් ඇතුලේ? හසිත් මහත්මයා අපිට පැහැදිලි කරන්න මේ සෙන් ඇන්තනීස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් නේ ඔබේ ව්‍යාපාරයේ නම, මේ අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. 2002 සෙන් ඇන්තනීස් එන්ටර්ප්‍රයිසස් කියලා තමයි අපේ තාත්තා හවුල් ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරය පටන් ගත්තේ. සෙන් ඇන්තනිස් කියන්නේ අපේ මං කතෝලික, රෝමානු කතෝලික, ඒකේ ඉන්න මුනිවරයෙක් තමයි ඇන්තනිස් කියන්නේ. ගොඩක් ලෝකේ ව්‍යාපාරවලට එයාගේ නමට තමයි තියෙන්නේ. ඇත්තට එයා ඉතාලියේ ඉන්නේ. මගෙත් ආසාවක් තිබ්බ එයා ඉපදිච්ච තැන සහ මැරුණ තැනට ගිහිල්ලා බලන්න. ඇත්තට මම ඒකට ගියා. දැන් ඊට පස්සේ අපි මට ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක් අරින්න වුණා අපේ ව්‍යාපාරය දියුණු කරන්න. ඊට පස්සේ මම සෙන් ඇන්තනිස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ඇරියේ. බිස් කියන්නේ පුළුල් ව්‍යාපාරයක් කියන අර්ථයෙන්. සෙන් ඇන්තනිස් කියන්නේ තාත්තගෙනුත් ආපු සහ මටත් ආශිර්වාදය ආපු තැන. ඒ නිසා මම ඒ නම ඒ යොදාගත් ඒකයි. දැන් ඔබ කිව්වා කලින් මේක එන්ටර්ප්‍රයිසස් කියන නැත්නම් සෙන් ඇන්තනිස් එන්ටර්ප්‍රයිසස් කියන හවුල් ව්‍යාපාරය ඇතුලේ ඔබේ පියා, මව සහ නැන්දා තුන්දෙනා තමයි එකට එකතු වෙලා මේ ව්‍යාපාරය ආරම්භ කරේ. දැන් ව්‍යාපාරයේ දැන් ප්‍රයිවට් ලිමිටඩ් එකේ තියෙන්නේ සෙන් ඇන්තනිස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් මමයි අපේ අම්මයි ඉන්නේ. අම්මා විතරයි දැන් ඉන්නේ, අම්මා ඉන්නවා සහ මම ඉන්නවා. ඒ විදිහට තමයි ප්‍රයිවට් ලිමිටඩ් එක. දැන් යන්නේ. එතකොට අපිට පැහැදිලි කරන දැන් මේ දැන් ඔබ හොඳ, ඒ කියන්නේ ඉතාම තීරණාත්මක සහ අපේ වෙළඳපොළට ගැළපෙන, ලංකාවට ගැළපෙන විදිහට තමයි දැන් ෆස්ට නිෂ්පාදනය කරන්නේ මේ රයිස් ෆ්ලේවර් එකත් එක්ක, නැත්නම් මේ රයිස් මේ අමුද්‍රව්‍යයක් හැටියට භාවිතා කරමින් කියලා. දැන් මේ තත්ත්වය කොහොමද විදේශීය වෙළඳපොළට, නැත්නම් විදේශීය වෙළඳපොළ ආක්‍රමණය කරන්න මේක හොඳ පදනමක්ද, මොකක්ද ඔබේ අධ්‍යයනයේ සම්බන්ධයෙන් ගත්තේ? රයිස් පැස්ටා සහ සැමලිනා පැස්ටා කියලා වර්ග දෙකක් තියෙනවා. රයිස් එක ඇවිල්ලා ප්‍රයිස් එක අඩුයි සහ ලංකාවේ ලෝකල් මාකට් එකට සහ විදේශ මාකට් එකටත් යන්න පුළුවන්. දැන්ට තියෙන අපිට අභියෝගේ අපේ තියෙන ප්‍රොඩක්ෂන් කැපැසිටි එක ලෝකල් මාකට් එකට දෙන්නත් ප්‍රමාණවත් මදි.
එතකොට දැන් මේ ෆයිනන්ශල් ඒක අපේ KPI එකක් විදිහට අපේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක වැඩි කරන ගමන් ඉන්නේ. එතකොට දැන් අපිට විදුලි බලයත් මදි. ඒ නිසා දැන් ට්‍රාන්ස්ෆෝමර්ස් ටික චේන්ජ් වෙන ගමන් තියෙන්නේ. නමුත් ඔබේ මැෂින් වල ප්‍රශ්නයක් නැහැ. මේ වල කැපැසිටි එක ඇති. එතකොට ඒ වල ඩ්‍රයර්ස් වල තමයි කැපැසිටි එක මදි. මැෂින් එකේ අවුට්පුට් එක තියෙනවා. ඇත්තටම මැෂින් එකේ අවුට්පුට් එක අපි පැය 4ක් 5ක් වගේ තමයි වැඩ කරන්නේ. අපි අර ඩ්‍රයර් වේලන කැපැසිටි එක තමයි මදි. ඒ මැෂින්ස් ටික අපි මේ පෙබ්‍රවාරි අන්තිම වෙද්දි ලංකාවට එනවා. එතකොට අපේ කැපැසිටි එක එක්ස්පෝර්ට් මාකට් එකට වැඩි වෙනවා. එක්ස්පෝර්ට් මාකට් එකේ හැම වෙලාවෙම අපිට ඕඩර්ස් තියෙනවා. මොකද අපේ ප්‍රයිස් එකත් එක්ක අපිට ගොඩක් මාකට් එකේ ඕඩර්ස් වලට යන්න පුළුවන්. තියෙන්නේ අපේ දැන් අපිට 20 ෆීට් කන්ටේනර් එකක් ඕඩර් එකක් ආවොත් ටොන් 22ක් වගේ තමයි ගන්න පුළුවන්. ටොන් 22ක් හදන්න සතියක් විතර යනවා. දැන් තියෙන, ඒ කියන්නේ මගේ තියෙන ඕඩර්ස් උත් එක්ක. ඒතකොට අපිට යාට ඉක්මනට දෙන්න බෑ. ඒ නිසා අපිට ප්‍රොඩක්ෂන් කැපැසිටි එක ඉන්ක්‍රීස් කරගන්න ඕන. දැන් තියෙන අපිට ඒකට පීපල්ස් බැංක් එකෙන් දැන් මේ විදිහ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. මිලියන 130ක් විතර ඉන්වෙස්ට් කරා අපිට ඒ ප්‍රොජෙක්ට් එකට. දැන් අපි ඒ වැඩේ කරගෙන යනවා. අපිට පළවෙනි ෂිප්මන්ට් එක අප්‍රියල් මුල් සතිය වගේ යවන්න පුළුවන්. පුළුවන්. දැන් දැනට කොයි රටට දෙකම වෙලාද? ඩුබායි වලට. ඩුබායි වලට. දැන් කොහොමද මේ ජාත්‍යන්තර වෙළඳපොළ ඇතුලේ හාල්පිටි පැස්ටා වලට තියෙන මාකට් එක කොයි විදිහටද දැන් අධ්‍යයනය කරලා ඇතින මේ වෙනුවට? හාල්පිටි වලට ගොඩක්ම තියෙන සවුත් ඒෂියන් කන්ට්‍රීස් වල තමයි මාකට් එක. මොකද අපිනේ පත්තරට හුරු වෙලා ඉන්නේ. එතකොට ඒකෙදි මැලේසියා, තායිලන්ඩ්, වියට්නාම් මේ රටවල් වලට තමයි ගොඩක්ම හාල්පිටි පැස්ටා එක ඉම්ප්‍රූව් කරන්නේ. ජපාන් වලට වගේ. දැන් එතන මාකට් එක කොහොමත් හැදිච්ච මාකට් එකනේ මහස් මහතයා. දැන් අපිට මේක පුරුදු නැති මාකට් එකක් අපි අප්‍රෝච් කරනවා නම්, ඒ වගේ එකක් අපි දිනා ගන්නවා නම් ඒකටත් සැලසුමක් තියෙන්න ඕන නේද? අපි තුමු යුරෝපේ ව මෙහි ගෙනල්ලා අපි කනවා නම් අපේ එකක් යුරෝපේට යන්න බැරි කමක් නැහැනේ. දැන් එහෙම අරමුණක් හිතේ තියාගෙන වැඩ කරනවා නම් අපි කොයි විදිහටද ඒ වටපිටාව සකස් කරගන්න ඕනේ? ඔබේ තියෙන අත්දැකීම් එක කිව්වොත් එහෙම. හාල්පිටි ඇත්තරම යුරෝප් මාකට් එකේ නෑ. ඒගොල්ලෝ ගොඩක් ගන්නේ සමලිනා වලින් හදපේවා. ගොඩක්ම නෙමෙයි 100%ම. ඉතින් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා රයිස් එක ඉන්ට්‍රඩියුස් කරන්න. එතකොට ඒකට අපිට අවශ්‍ය ගොඩක් ෆයිනෑන්ෂල් වර්කින් කැපිටල් රික්වයර්මන්ට් එකක් අපිට අවශ්‍යයි කරගෙන යන්න. එතකොට මේ ෆයිනෑන්ෂල් ඊයේ නම් අපිට ඒකට අපේ KPIs වල නැහැ. නෙක්ස්ට් ෆයිනෑන්ෂල් ඊයේ තමයි අපේ ටාගට් එක තියෙන්නේ. දැන් තියෙන ඕඩර්ස් ටික ෆිල් කරලා තමයි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. අර ළඟ ළඟ ගොඩක් ඇචීව්මන්ට් දාගත්තら අපිට ඇචීව් කරගන්න බෑ. ඇචීවබල් වෙන්න ඕනේ අපේ ඇචීව්මන්ට් එක. එතකොට ඒක ඒ ටාගට් එක ඇතුළෙත් ඒක මාසෙටත් කඩලා සතියෙටත් කඩලා තමයි ඇචීව්මන්ට් හදලා තියෙන්නේ. නැත්තම් අපි අර ගෝල් එකට යන්න බැරි වෙනවා. ඒ විදිහට තමයි දැනට තියෙන්නේ. මේක තද සැලැස්මක්. මට දැන් ඔබ කලින් කිව්වනේ ෆැස්ටා මාකට් එක ගැන මම මේ කාරණා දෙකක් ඔබේ නිස්මතුරු නිසා කියන්නේ මගේ ප්‍රේක්ෂකගාරයට. එකක් කිව්වා මේ 2015 ලෝන් එක බලන්න ගියපුවාම මේ ෆැස්ටා වලට මාකට් එකක් තියෙනවද කියලා බැංකුවෙන් ඇහුවා කියලා. එතකොට ඔබ කිව්වේ මාකට් එකක් නැති එක තමයි මගේ ඔපචුනිටි එක උනේ කියලා. දැන් ඔබ මං ඇහුවාම යුරෝපීය රටකට ඔබට මේක නිෂ්පාදනය අරගෙන යන්න පුළුවන් දිනකට ඔබ කියනවා ඔව් හාල් පිටි වලින් මේ ෆැස්ටා ඒ මාකට් එකේ නැති එක තමයි අපේ ඔපචුනිටි එක කියලා. මට පුංචි කතාවක් මතක් කොන මම ඉක්මනට කියන්නම්. එක්තරා මේක මේ අපි මේ අහලා තියෙන මේ ධනාත්මකව හිතන්න ඕනේ කියන එකට උදාහරණයක්. තාත්තා කෙනෙක් දරුවෝ දෙන්නෙක්ව මේ තාත්තා මේ සපත්තු මහන කෙනෙක් දරුවෝ දෙන්නෙක්ව යවවලු මේ එකම රටකට තැන් දෙකකින් ඇතුළු වෙන්න ගිහිල්ලා ඒ රටේ සපත්තු වෙළඳාම් කරන්න පුළුවන්ද කියලා බලලෙන්න කියලා. එතකොට එක දරුවෙක් ඇවිල්ලා දැන් එහෙම යවලා දින කීපයකින් දරුවෝ දෙන්නම ආවා. එක දරුවෙක් කියලා තියෙනවා තාත්තේ එහේ මේ හරි ප්‍රශ්නයක් සපත්තු දාන කවුරුත් නැහැ. ඉතින් අපිට එහේ අපේ බිස්නස් එක කරන්න බෑ මේ එහේ සපත්තු පාවිච්චි කරන්න නැහැ කියලා. එතකොට දෙවෙනි දරුවා ඇවිල්ලා කිව්වලු තාත්තේ එහේ මේ ප්‍රශ්නයක් සපත්තු දාන කවුරුත් නැහැ. අපිට එතන තමයි මාකට් එක තියෙන්නේ මේ සපත්තු දාන්නේ නැති මේ රටක අපිට සපත්තු වෙළඳාම කරන්න පුළුවන් කියලා. එතකොට රට භූමියත් එකයි ව්‍යාපාරෙත් එකයි දරුවෝ දෙන්නත් එකම තාත්තගේ. එහෙමනම් දෙන්න හිතලා තියෙන විදිහ වෙනසනේ නේද? එතකොට හසිත මෙන්ඩිස්ගේ විශේෂත්වය තමයි අදාළ භූමිය බැලුවා ඒ භූමියට මේ නිෂ්පාදනය ළඟා කරන්න පුළුවන් පහසුම ක්‍රමය. පුළුවන්ද බැරිද? ඒක කොහොමද ඇප්ලයි කරන්නේ? නැත්නම් ඒක කොහොමද මෙතනට අරගෙන ඉන්නේ කියන එක. ඒක නිසා මම නිතරම අපේ වැඩසටහන ඇතුලේ කියනවා මේ අපි කතා කරන දේවල් අනේ හොඳයි කතාවක් හැටියට මේක හරිම හොඳයි බලන්න කොච්චර හොඳයිද එහෙම තමයි දිනුවෙන මිනිස්සු කියලා එතනින් එහාට ඒ කතාව නවත්තන්න එපා. මේව ඔබේ ජීවිතයට එකතු කරගන්න. එතකොට මේ පුටුවේ ඔබටත් එක දවසක අසුන් ගන්න පුළුවන්කම ලැබේවි. හස මහත්මයා දැන් අපිට කියන්න
ඊළඟ බලාපොරොත්තු කොහොමද තියෙන්නේ ඔබේ ව්‍යාපාරය ඇතුලේ? දැන් මේක තව වෙනස් වෙන්න ඕනේ, මේක හැඩේ වෙනස් වෙන්න ඕනේ, නිෂ්පාදන වෙනස් වෙන්න ඕනේ, විවිධාංගීකරණයට ලක් වෙන්න ඕනේ. මොනවද ඊළඟ සැලසුම් ඔබේ ව්‍යාපාරය ඇතුලේ? සැලසුම කියන්නේ මම මේ ව්‍යාපාරය ග්‍රෝ කරලා මේ බිස්නස් එක කොහොමද තියලා තව ව්‍යාපාරය පටන් ගන්න තමයි මගේ අරමුණ තියෙන්නේ. මස්සේ පැත්තට එක්ස්පෝර්ට් කරන්න සුරතල් මත්සේ. ඒක ලොකු මාකට් එකක් තියෙනවා. ඒකට මේ ලංකාවේ සප්ලයි එකමදි. දැන් අපි හැම එකම ව්‍යාපාරයෙන් නැතුව පොඩ්ඩක් විඳාගනේ වෙන්න ඕනේ. මං හිතනවා මට මේ පැත්තත් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් පොඩ්ඩක් ස්ටඩි කරනගෙන යන ගමන් ඉන්නේ. මම ওই නිතර අහන කතාවක් තමයි මේ හස මහත්මයා, මේ එකක් මදි ව්‍යාපාරයක් කරලා දැන් ඔබ ඇවිල්ලා ලොකු ව්‍යාපාරයක් කරන කෙනෙක්නේ. එකක් මදි, තව මොන හරි කරන්න ඕනේ. මොකද ඒ අදහස ඇයි එහෙම හිතන්නේ විවසායක? ගොඩක් වෙලාවට විවසායක ඔය කතාව කියනවා. මොකද ඒකට හේතුව? එකක් මදි මන් දන්නේ ඒ අරමුණ මොකද්ද කියලා. මගේ අරමුණ මං කිව්වොත් එකක් මදි කියන්නේ මං හිතනවා මට කැපැසිටි එක තව තියෙනවා කියලා. මට තව එකක් ග්‍රෝ කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒකට නොලෙජ්, මොකද මගේ ජීවිතේ තව ගොඩක් කාලයක් තියෙන නිසා මං හිතනවා තව පොඩ්ඩක් මේ වයසේදී හැප්පෙන්න පුළුවන් ව්‍යාපාරත් එක්ක කියලා, අපරාධේ කාලය කියලා. මොකද දැන් ව්‍යාපාරයක් ග්‍රෝ කරාට පස්සේ ඒක ඔටෝමැටිකලි යනවා. මොකද අපි ඔඩිටින් සිස්ටම් ඔක්කොම ඇප්ලයි කරනවා, ඉන්ෆෝමේෂන් සිස්ටම් ඔක්කොම දානවා. එතකොට ඒ ව්‍යාපාරයේ ඔටෝමැටික් ඩිසිෂන් ගන්න එක විතරයි තියෙන්නේ. ඇත්තටම අනිත්‍ය ඔක්කොම ඔටෝමැටික් කරලා තියෙන්නේ ව්‍යාපාරේ දුවන්න. අපි හිටියා නැතත් දුවන්න ඕනේ. ඒක තමයි මගේ අරමුණ. මම හිටියත් නැතත් ව්‍යාපාරය කියන එක යන්න ඕනේ. අපෙන් නවතින්න හොඳ නැහැ කියන එක තමයි ඉන්නේ. ඉතින් මම හිතුවා තව ව්‍යාපාරයක්කට ආයෝජනය කරන්න පුළුවන්. මොකද මගේ මේ දැනට තියෙන අපේ ව්‍යාපාර බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපිට දැන් ෆයිනෑන්ස් කම්පැනි වලින් සහ බැංක් වලින් ෆන්ඩ්ස් ඉල්ලුවොත් දැන් අපි ඉල්ලන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට දැන් ඒ ඔපෂුනිටි එක මම පාවිච්චි කරන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. එතකොට අපිට අලුත් ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරොත් එතනත් රැකියා තව 100ක් 200ක් දෙන්න පුළුවන්. තව ලංකාවේ ප්‍රොඩක්ෂන් එකක් නේ නැත්තේ. ඒක දැන් අර කොරෝනා දවස්වලත් කට්ටිය වැඩ නැහැ කියලා හිටියා. ඒ වුණාට මම ඒ වෙලාවේ ගොඩක් මාකට් එකේ ඔපෂුනිටිස් දැක්කා. මොකද එක මැෂින් එකකවත් කෑල්ලක් ලංකාවේ ගෙන්නන්නේ නැහැ. ඔක්කොම මේ ලංකාවේ තියෙන ස්ටොක් ඉවර වෙලා තිබ්බේ. ඊට පස්සේ අපිටත් ඒ දවස්වල කොරෝනා දවස්වල අපේ මැෂින් වල කෑලි නැහැ. ඊට පස්සේ මම ලංකාවේ ඩයස් 3ක් හැදුවා. ඒක ඉතාලියෙන් ගෙන්නන්න ගියා නම් යුරෝ ලක්ෂ 2ක් විතර යනවා. ඒක අපි ලංකාවේම හැදුවා අරව බලාගෙන. එතකොට එතන ගොඩක් සර්වින් එකක් වුණා. ඉතින් මං හිතන්නේ ඒ වෙලාවේ පෙටාවලට හරි කට්ටිය ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් එකක් දැම්ම නම් ওই පට්ටල් වලට සහ අයන් වර්ක්ස් කරන වෙල්ඩින් කරන අයට ගොඩක් ඔපචුනිටි ඒ වෙලාවේ තිබ්බා. ඒගොල්ලෝ කඩවාන් හිටියට අර අපි හිතන සාම්ප්‍රදායික හැම වෙලාවෙම අපි ගාවට එන්න කස්ටමර් එන්න ඕනේ කියන මයින්ඩ් එකෙන් වෙනස් වෙන්න ඕනේ. අපි යන්න ඕනේ ඔපචුනිටි එක හොයාගෙන. ඒක තමයි මම මගේ විශ්වාසය සහ මං හිතන්නේ එහෙම. දැන් කොවිඩ් කාලේ අපි ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා කියලා අපි නොසෑහෙන කිව්වට ඒක ඇතුලේ පුදුම අවස්ථා රසක් ගොඩනගලා තියෙන බැලුවා. ඔක්කොම ලංකාවේ ඔක්කොම බඩු ඉම්පෝර්ට්ස් එක කරන්නේ. බලන්න පළවෙනි අර මම ඉතින් මැෂින්ස් වල ඉන්නින්දා ඔක්කොම පංචිකාවති සේරම ඔක්කොම අමුද්‍රව්‍ය ඒගොල්ලෝ ඉම්පෝර්ට්ස් කරන්නේ. ඒවා මේ ලංකාවේ හදන චූටි දේවල්. මේ නිකන් නෝමල් මේ මැෂින් මේ අයන් වර්ක්ස් එක වැඩ කරන්න පුළුවන් ඒවා. එහෙනම් අපිට ගොඩනගින්න අවස්ථා එතන හැදිලා තියෙනවා. හැදිලා තියෙනවා. දැන් ඉතින් ආයෙත් බඩු ඇවිල්ලා තියෙනවා. දැන් ආයෙත් තත්ත්වෙ පත් වුණා. ඊටම වැදගත් කාරණයක් ඔබේ කලින් කතාවේදී ඉස්මතු වුණා. මම දැන් ඉන්නේ මට තව ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් අධීරක. දැන් අපි දැකලා තියෙනවා ගොඩක් තරුණ අය ව්‍යාපාර සුළු වශයෙන්, ඒ කියන්නේ සුළු පරිමාණයෙන් වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා තවත් මොනවා හරි කරන්න ඕනේ කියලා තවත් මොනවා හරි පටන් ගන්නවා. එතකොට තවත් පුළුවන්කමක් තියෙනවා නම් මං කියන්නේ ඒක අඩුපාඩුවක් නෙමෙයි. නමුත් එහෙම ප්‍රවණතා තියෙනවා. සමහරු කැමති ව්‍යාපාර දෙක තුනක්, බිස්නස් දෙක තුනක් එහෙම තියාගෙන යන, සමහර ඒවා සයිඩ් එකකින් වගේ තියාගෙන යන ඒවා කියලා කියනවා. සමහර ඒවා මොනවා හරි මේකේ ප්‍රශ්නයක් වුණොත් මේකෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඒ වගේ සමහර ව්‍යාපාර මේ දෙක තුන එකට කරගෙන යන අවස්ථා තියෙනවා. දැන් ඒක හොඳ ප්‍රවණතාවයක් වෙන්න පුළුවන්. දැන් ඔබත් කියවනේ ඒක හොඳ තත්ත්වයක්. මම දන්නේ අනිත් අයගේ අරමුණ. නමුත් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි කියලා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි, මම ඔබගෙන් අහන ප්‍රශ්නේ, එක ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි තවත් ව්‍යාපාරයකට, වෙනස් ව්‍යාපාරයකට අත තියන්න ඕනේ. පළවෙනි ව්‍යාපාරය කොයි වගේ මට්ටමකට ආවහමද?
නැත්තම් ඒකත් පටන් ගත්තු ගමන් තව එකක් පටන් අරගෙන තුන්වෙනි එකකුත් පටන් අරගෙන ඔක්කොම පළවෙනි ස්ටේජ් එකේ තිබ්බොත් ලාභයක් එහෙම එන්නේ නැහැනේ. එතකොට කඩා වැටෙන ප්‍රමාණය වැඩි කියලා මං විශ්වාස කරනවා. එකකින් තව එකකට මාරු වෙන්න ඕනේ යම් කිසි පළවෙනි එක කලින් එක කොයි වගේ මට්ටමකට ආපුවාමද ඔබේ අත්දැකීමෙන් කතා කරන්න පුළුවන්. ඊට කලින් තව ටිකක් කියන්න. ව්‍යාපාරේ මම දැන් ඉන ලෙවල් එකට එද්දී මට ගොඩක් ප්‍රශ්න තිබ්බා මේ ලෙවල්ස් මාරු වෙන්නේ කොහොමද කියලා. දැන් ඔබතුමියත් ඇහුවේ ඒකයි ලෙවල්ස් කොහොමද මේ ඐඩෙන්ටිෆයි කරගන්නේ කියලා. ඇත්තට මම පොඩි කාලේ 2008 වගේදී මම ව්‍යාපාරයේ 2010දී මට මම මේ කොහොමද මම දැන් මේ ගිනුම් තියෙන ලෙවල් එකට ගෙන්න ගන්න. එතකොට ඒකදී මම කොහොමද උපදෙස් ගන්න කාගෙන් ඒ වගේ හැම වෙලාවෙම අපිට උපදෙස් ගන්න කට්ටියක් ගන්න ඕනේ. ඒක ස්ථිර වශයෙන් ගන්න ඕනේ පාටයි. ඒ කියන්නේ අපිට උපදෙස් ගන්න කාලෙට දාලා කාලෙට උපදෙස් ගන්න විතරයි. මේ ලෙවල් එකේ මම ඉන්නේ මේ ලෙවල් එකට ග්ලෝ කරලා ගන්න ඕනේ මගේ ව්‍යාපාරේ. ඒගොල්ලෝ අපිට එහෙම කරන අය ඉන්නවා සහ ආයතනක් තියෙනවා. මේ එහෙම කරන පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ අපිට ඒ ලෙවල් වලදී සමහරක් උපදෙස් දෙනවා සහ අපි නොලෙජ් එක අප් කරගන්න ඕනේ යුනිවර්සිටිස් හරහා ඒ වගේ හරහා නැත්නම් IDB ආයතනය වගේ ආයතන හරහා ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් වලදී අපි සම්බන්ධ වුණොත් ඒගොල්ලෝ අපිට ඒ නොලෙජ් එක දෙනවා ඒ ප්‍රෝග්‍රෑම් වලදී. දැන් මේ ලෙවල් එකේදී මම ගොඩක් ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වෙන්නේ නැහැ. මම කලින් ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වෙලා තියෙනවා. ඒතකොට දැන් මොනාරි වුණොත් මගේ මැනේජ්මන්ට් එකේ අයව තමයි යවන්නේ. ඒගොල්ලන්ට ඒතකොට අප් කරගන්න නොලෙජ් එක. එතකොට ඒ එතනදී අපිට අපේ මේ ස්ටෙප් චේන්ජ් වෙන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් ව්‍යාපාරිකින්ට. දැන් මම දැන් මේ වෙද්දී ලොරි වාහන කීයක් ගන්න ඕනේද? දැන් ඒව තමයි ප්‍රශ්න. දැන් වැරදිලා වාහන වැඩියෙන් ගත්තොත් ඒවලට ලීසින් ගෙවන්න ඕනේ රිටර්න් එක නැහැ. ඒතකොට ඒවා කැල්කියුලේට් කරගන්නේ කොහොමද? ඒ වලට අපිට උපදෙස් ගන්න ඕනේ. අනිවාර්යෙන් ගන්න ඕනේ නැත්නම් වරදිනවා. මොකද අත්දැකීමක් අරගෙන ඒකෙන් එන මේ ඉෆෙක්ට් එකත් එක්ක දැන් ව්‍යාපාර කරන්න බෑ. මොකද වරදිනොත් දැන් දෙපාරක් තුන් පාරක් වරදිනොත් ඉවරයි. ඒ නිසා වරද්ද ගන්න නැතුව හරියටම කරගන්න ඕනේ. වැරදිලා ගොඩෙන්න පුළුවන්. ඒ වුණාට හරිය නිකන් දැනගෙන වරදින්න ඕනේ නැහැ කියන මතය තමයි මම ඉන්නේ. සහ ඔබතුමිය ඇහුවා මේ දැන් ව්‍යාපාරයේ ලෙවල් එක ඊළඟ මේ ව්‍යාපාරයට මාරු වෙන්න මේක ස්ථාවරද කියලා. ඇත්තට මේක අපිට බැලන්ස් ෂීට් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් කොහොමද ව්‍යාපාරයේ තත්ත්වය කියලා ප්‍රීවියස් අවුරුදු 5ක් බලලා දැන් ග්‍රෝ වෙලාද තියෙන්නේ? අපි නැතුව ව්‍යාපාරේ දුවනවාද? අපි නැතුව දුවනවා කියලා අපිට හිතනවනම් අපිට මාරු වෙන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ඒක තමයි ඔබට ලැබුණ අත්දැකීම. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම හිටියත් නැතත් ව්‍යාපාරේ ග්‍රෝ වෙනවනම් මං හිතනවා තව ව්‍යාපාරයකට යන්නේ හොඳයි කියලා. දැන් හසිත මිනිස් මහත්මයා අපි මෙහෙම ගමුකෝ. දැන් ඔබ තියෙන ව්‍යාපාරය ස්ථාවරයි. ඒකේ ගැටලුවක් නැහැ. දෙවෙනි ව්‍යාපාරයට යන්න පුළුවන්. හැබැයි ඔබ දැන් ලංකා ව්‍යාපාරික ක්ෂේත්‍රය ඇතුලේ නමක් තියපු කෙනෙක්නේ. එතකොට දැන් සන්නාමයක් හදපු නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන හොඳ නිෂ්පාදන පෙළක් වෙළඳපොළට අරගෙන එන සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුරත් ඔබේ බ්‍රෑන්ඩ් නේම් එක තියෙනවා. දැන් ඔබ ඊළඟට ගන්න ව්‍යාපාරික අත්දැකීම නැත්නම් තීරණය වරදින්න බෑනේ. ඒක වැරදුනොත් ඔබේ දැන් තියෙන සන්නාමයටත් ත්‍රෙට් එකක් වෙන්න පුළුවන්, තර්ජනයක් වෙන්න පුළුවන්. දැන් කොහොමද මේ වගේ වෙලාවක එහෙම අපහසුතාවයකට නැත්නම් එහෙම කරදරයක නොවැටි මේක නිශ්චිත තැන ස්ථානගත කරගන්නේ? ඒකත් ප්‍රශ්නයක්. ඔබේ මොකද්ද සැලසුමේ වෙනුවෙන් තියෙන මේ දෙවෙනි ව්‍යාපාරයේදී? දෙවන ව්‍යාපාරයේ මම හිතලා තියෙන විදිහට මම ෆුඩ් සෙක්ටර් එකේ නෙමෙයි වෙනම ක්ෂේත්‍රයකට යන්නේ. සහ ඒකේ තියෙන වැකුම් එක ෆිල් කරන්න ලංකාවේ මාකට් එකේ ඇයට තව අවුරුදු 10ක් 15ක්වත් යයි. ඒ කියන්නේ ඔබ ස්ටඩි කරලා තියෙනවා. ස්ටඩි කරලා රිසර්ච් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මාකට් එකට ආවත් ඒකේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ භූමි වල ප්‍රමාණය ගැටලුවක් තියෙනවා. මොකද මාසේවකට ලොකු භූමි ප්‍රමාණයක් ඕනේ. බසායිර පළාතේ ඉස්සරහට ජනාකීර්ණ වෙන නිසා ඒක එන්න අඩු වෙලා යන්නේ. එතකොට මේ පැත්තේ අපිට ඒක කරන්න බෑ. එතකොට ඒ නිසා ඒක මහා පරිමාණයෙන් කරන්න බෑ ඇත්තටම. එතකොට දැනට තියෙන ඉඩම් වල අපි කරොත් අපි ඒක ව්‍යාපාරය අපි දිගු කාලිනව තියෙනවා. දැන් තමයි අපිට ඒකට අවතීර්ණ වෙනවා නම් එක්ස්පෝර්ට් මාකට් එකට. දැන් ලංකාවේ අයගෙන් ගොඩක් ෆිෂ් ගන්නේ නැහැ මේ ඒ සැපයුම දෙන්න බැරි හින්දා. ඒව වෙන රටවල් වලට ගිහිල්ලා තියෙන ඉන්දියාවට, තායිලන්ඩ් වලට ගිහිල්ලා තියෙන. ඒ නිසා දැනට අපි ලංකාවේ ග්‍රෝ කරන්න තමයි මගේ අදහසක් තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ඔබ තෝරගන්නේ ඔබේ පෞද්ගලික කැමැත්තක් හෝ ආසාවක් තියෙන නිසාද, මේ සුරතල් මත්සීම් කියන විෂය තෝරගන්නේ, එහෙම නැත්නම් මාකට් එකේ ඉඩක් තියෙන නිසාද? දෙකම. ඉස්සෙල්ලාම ආසාවක් තියෙන්න ඕනේ ඇත්තරම. කවදාවත්
ඔබට උත්තරයක් දුන්නේ කමන්නේ මම පිළිගන්න. නෑ ඇත්තටම ව්‍යාපාරයක් කරන්න ආසාවක් තියෙනෝනේ. සහ ආසාවක් තිබ්බට වැඩක් නෑ මාකට් එක ගන්න නැත්තම්. නිකන් අපි ව්‍යාපාරයක් කරන්නම් වාලේ කරන්න ප්‍රොෆිට් එක ප්‍රධාන අරමුණ වෙන්න අරමුණ සාක්ෂාත් කරගන්න බැරි නම් අපි ඒකට අපේ කාලය කැප කරලා වැඩක් නෑ. ප්‍රොෆිට් එකක් තියෙනෝනේ ප්‍රධාන වශයෙන්. එතකොට ඒකට ආදරයක් තියෙනෝනේ ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. ගොඩක් කරුණු ඉතින් බලපානවා අනිවාර්යයෙන්. පාසල් වියේදී ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ ඒක ඔබ සම්පූර්ණ සැලසුම් සාගත දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබේ දෛවය ඇදිලා වෙතන්ට නම් ඔබට ඒකේ වෙලාව බාර ගන්නම සිද්ධ වෙනවා. ඔබට ව්‍යවසායකත්වය පිළිබඳව පාසල් යන කාලයේ අත්දැකීමක් නොතිබුණාට උසස් අධ්‍යාපනයේ හදාරනකොට ඒ තැනට එන්න ඔබට පුළුවන්කම ලැබුණා. ඔබ පෞද්ගලිකව කොහොමද විශ්වාස කරන්නේ පාසල් අධ්‍යාපනය ඇතුලේ ව්‍යවසායකත්වය ඉගෙන ගන්න එක දරුවෙක්ට කොච්චර දුරට වටිනවද? දැනට ඇත්තරම දැනට මම හිතන IDBI ඇතුළත් කරගෙන යනවා මම දැක්ක ප්‍රෝග්‍රෑම් කීපෙම. ඒක අපි මීට අවුරුදු 10කට කලින් කරා නම් ගොඩක් අපි වගේ අය බිහි වෙලා ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ ව්‍යාපාර දෙකම සාර්ථක යනකට ඇවිල්ලා. ඒ කියන්නේ ලංකාවත් අද මෙතන නෙමෙයි අපිට ගොඩක් රට යන්න උවමනාවකුත් නැහැ. දේශීය රට ඇතුළෙම අපිට ඉන්න තිබ්බා. මොකද දැන් ඒ දවස්වලත් මම කැම්පස් යද්දී අහද්දී ඔයා මචං මොකද්ද ඔයාගේ මේ ටාගට් එක කියලා අහද්දී මේ අර කම්පැනි මේ ජොබ් එකට යන්න තමයි හැමෝම ටාගට් එකක් තිබ්බේ. අපි බිස්නස් එකක් කරනවා කියද්දී මේ ගොඩක් කට්ටිය අපිව කෑ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එක හැදිලා තිබ්බේ ඒ විදියට කල්චර් එක ඒ කාලේ. එතකොට තමයි ඒ දවස්වල තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විෂයකත්වය ව්‍යාපාර කර්මණාකරණය අලුත්ම යුනිට් එක හැදුවේ. අපි දෙවෙනි බැච් එක වගේ. එතකොට තමයි ඒ කියන්නේ යුනිවර්සිටි වලටත් ව්‍යවසායකයෝ ඕනේ කියලා හිතුනේ ඒ වෙලාවේ. 2010 වගේ. ඊට කලිනුත් 2010 වදිවත් හිතලා තිබ්බනම් අද ලංකාවේ GDP එකට ගොඩක් දායකත්වයක් අපෙන් වෙන්න තිබ්බා කියලා මම හිතනවා. පැහැදිලිව. දැන් තව අවුරුදු 10කින් හරි වෙයි කියලා හිතනවා ඉතින්. දැන් තියෙන ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ගියොත් තව 10කදී අවුට් වෙයි ගොඩක් අය. පැහැදිලිවම දැනටත් පාසල් කව හරහා ව්‍යවසායකත්වයේ පිළිබඳව පාසල් දරුවන්ට නිශ්චිත හැදෑරීමක් ලබා දෙනවා සහ මේ අවුරුද්ද ඇතුළත පාසල් දැන් 300ක් ආවරණය කළ තියෙනවා සමහත්මය. මේ අවුරුද්ද ඇතුළත පාසල් 3000 දක්වා වර්ධනය කරන්නයි අපේක්ෂා කරන්නේ. දැන් ඊට පස්සේ විශ්වවිද්‍යාල වෙන ඉගෙන ගන්නවා නම් හෝ ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා නම් දරුවන්ට අවස්ථා තියෙනවා. එතකොට දැන් වර්තමානයේ දැන් ඔබ තරුණයෙක් හැටියට විවිධ හැම ඔබේ ව්‍යාපාරයේ සමස්තයක්ම අභියෝගනේ. ඒ කියන්නේ හැමදාම අභියෝග. එතකොට ඒ සමහර අභියෝග දරන්න අමාරු තරම් විශාලයි. නමුත් ඔබ අත් නොහැරීම සහ ඔබේ දැඩි විශ්වාසය නිසා තමයි අද මේ තරම් දුර බැවිලා තියෙන්නේ. ඒතර තරුණයෝ හැටියට අභියෝග හමුවේ නොසැලී ඉන්න එක අත් නොහැරීම තමන්ට තමන් ගැන තියෙන අධික විශ්වාසය මේ දේවල් මේ ගුණාංග ව්‍යවසායකයෙකුට කොයිතරම් දුරට වටිනවද? ඒ කියන්නේ ව්‍යවසායකයාගේ අගය කොයිතරම් දුරට වැඩි කරනවද මේ ගුණාංගත් එක්ක? ඔබට පුළුවන් ඔබේ අත්දැකීම් එක්ක මේ ගැන උත්තරයක් දෙන්න මට. ව්‍යාපාරයෙන් ප්‍රශ්න එක මම කියන දැන් ගොඩක් කට්ටිය බිස්නස් කරන්න අකමැති මො හේතුව දන්නවද? ලංකාවේ පොලිටිකල් අය එකපාරට රැට කියනවා මේක තහනම් කියලා. දැන් මම උදාහරණයක් කියන දැන් මම මිලියන 100ක් ආයෝජනය කළාද මම පැස්ට නිෂ්පාදනය පටන් ගත්තානේ. ගිය අවුරුදු මේ 2023 මේ සැප්තැම්බර්වලදී ගැසට් එකක් ගැහුවා රෝ මැටීරියල් ආනයනය කරන්න බෑ කියලා. ඒ දවසේ තිරුඟු නිෂ්පාදන. ඊට පස්සේ බාණ්ඩකතර දැන් මිලියන ගාණක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. කෙලින්ම ඉවරයි. එතකොට ඉන්වෙස්ට්මන්ට් එකම ඉවරයි. ඊට පස්සේ දැන් ව්‍යාපාරෙත් ඉවරයි. 100ක් 150ක් වැඩ කරන ඔක්කොම. ඊට පස්සේ මම වෙනදා එමෙතුමාව හම්බෙලා අපිට ඒක ලයිසන් එකක් දුන්නා. මම කියන්නේ ප්‍රශ්නයක් ආවොත් බය වෙන්න එපා. ඉතින් කොච්චර අපි ඒවලට සොලූෂන් තියෙනවා කතා කරලා විසඳ ගන්න ඕනේ. වෙනදා එමෙතුමාත් ඒ වෙලාව අපිට උදව් කරා. කර්මාන්ත අමාත්‍යංශෙන් උදව් කරා. අපේ IDB එකේ චෙයාර්මන් මහත්තයා ගොඩක් උදව් කරා. මට ලයිසන් එක දුන්නා රොමෙන්ටි ආනයනය කරන්න. දැන් එතකොට අපිට තියෙන දැන් එක පාට ව්‍යාපාර කරන්නේ හිතනවා එක පාට මේ පොලිටිකල් මේකක් ඇවිල්ලා මේ වෙනවා ව්‍යාපාරේ විනාශය කියලා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. අපි ඒකට මූණ දුන්නේ නැත්නම් වෙන්න පුළුවන්. අපි කියලා කතා කරේ නැත්නම් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවොත් කියලා කතා කරන්න ඕනේ. සොලූෂන් එක හම්බෙන අනිවාර්යෙන්ම කතා කරොත්. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ නේ අපි මෙහෙම කරනවාද කියලා. ඒගොල්ලෝ සමස් රටක ඩිසිෂන් එකක් ගන්න සමස්තයක් විදියට ඒක ඇතුලේ පොඩි පොඩි අය ඉන්න පුළුවන්. එකක් ඒක මම උදාහරණයක් කිව්වේ. කොයිම වෙලාවකවත් ව්‍යාපාරයක් කරනවා නම් පෞද්ගලික තමන්ගේ පෞද්ගලික අරමුණු ව්‍යාපාරය හරහා කරගන්න යන්න හොඳ නැහැ කියන අදහස මම අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මොකද අපිට පෞද්ගලික ආසාවල් තියෙනවා. ව්‍යාපාරයේ සල්ලි ඇද්දොත් ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක රීඉන්වෙස්ට් කරන්න නැතුව ඇද්දොත් අපේ ව්‍යාපාරය අඩාල වෙනවා. ගමන අඩාල වෙනවා.
ගොඩම් රීඉන්වස්මන්ට් එකම කියලා අපි සැලරියක් හරි ඒ වගේ දෙයක් තමයි ව්‍යාපාරෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. මූල්‍ය විනය අනිවාර්යයි. මොකද ගොඩක් සල්ලි එනවා. මොකද ඒව අපේ සල්ලි නෙමෙයි. ව්‍යාපාරේ සල්ලි, අනුන්ගේ සල්ලි, ආයතන ඉන්වෙස් කරපු සල්ලි ඒ විදිහට ඒව අරයි යන්න ඕනේ. නැත්තම් අපිට ව්‍යාපාරේ ග්‍රෝ කරන්නවත් වෙන්නේ නැහැ. සහ අපි සමාජන ණයකාරයක් වෙනවා. ඒක තමයි දැනට ගොඩක් දෙමව්පියෝ කියන්නේ ව්‍යාපාර කරන්න එපා කියලා හැමෝටම ඒකයි. දැන් අපේ අම්මා නම් එහෙම කියන්නේ නැහැ. ඒ වුණාට මගේ යාළුවන්ට කාටවත් ව්‍යාපාර කරන්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ සල්ලි නාස්ති කරයි කියලා. හොඳයි හස මහත්මයා, අවසාන වශයෙන් මම ඔබෙන් අහන ප්‍රශ්නය ව්‍යවසායකයෙක් හැටියට අද මේ ගෙවන ජීවිතය ගැන ඔබ කොයිතරම් සතුටු වෙනවද? මගේ දැන් මම ඒ දවස්වල ජීවිතෙත් එක බලද්දී මම දැන් ඉන්නේ හොඳ ජීවිතයක් මම ගත කරනවා. මට ගොඩක්ම මගේ සතුට තියෙන්නේ මට රැකියාවන් ගොඩක් බිහි කරන්න පුළුවන් වුණා. ඒ මට ගොඩක්ම මගේ සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ රැකියාව වලින් ඒ ලබා දෙන තෘප්තිය තමයි මගේ ජීවිතේ තෘප්තිය වෙලා තිබ්බේ ගොඩක්ම. සහ මට ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එක දැන් මට තියෙනවා. ඇත්තරම ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එක තියෙන්නේ මම ඒ දවස්වල ගත රිස්ක් එකකින්ද. ඇත්තරම මට ඒ වෙලාවේ මට ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එකක් තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ කියන්නේ මම මයිනස් වල හිටියේ. දැන් මම දැන් මගේ ජීවිතේ මට ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඇයි තියෙන්නේ? මම රිස්ක් එකක් ගන්න නිසා. සහ මගේ ජීවිතේ මම කරන්න ඕන දේවල් තෘප්තිය මම කරන රැකියාව තුළ තෘප්තියක් ලබනවා. ඒ තෘප්තිය ඇවිල්ලා ඒක ගන්න බෑ අනිත් රැකියාවක් කළා. දැන් මගේ යාළුවෝ ඉන්නවා, ඒගොල්ලෝ රැකියාවක් කරන්නේ. හැම වෙලාවෙම ඉන්නේ බෑඩ් මේ රියැක්ෂන් එකකින් ඉන්නේ. මොකද තමන්ට ඕන දේ රැකියාව තුළ කරන්න බෑ. සහ තමන්ගේ උපරිමය කරන්න බෑ. ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එක නැහැ කොච්චර වැඩ කරත්. ඒ වගේ දේවල්. ඉතින් දැන් තමන්ගේ රැකියාවෙන් මිදලා ව්‍යාපාරයක් කරද්දී තමන්ට පුළුවන් අන්ලිමිටඩ් මහන්සි වෙන්න සහ අන්ලිමිටඩ් ෆයිනෑන්ස් ෆ්‍රීඩම් එකක් ගන්න. ඒකයි මම කියන්නේ රිස්ක් එකක් ගන්න ඕනේ. කවුරුත් ගොඩක් අය රිස්ක් එක ගන්න බයයි මේ ලංකාවේ තියෙන කල්ෂේ ගන්නවා. හොඳ තීරණයක් ගන්න හොඳ වටපිටාව ඒ ආශ්‍රය කරන පුද්ගලයෝ ව්‍යාපාරිකව ආශ්‍රය කරන්න කියලා තමයි මම කියන්නේ. මොකද එක රෑනේ කුරුල්ලෝ තමයි පැහැදිලිවම මේ හස මහත්මයා කිව්වේ එහෙම රිස්ක් එකක් ගන්න අපි අපේ රට ඇතුලේ සංස්කෘතියක් ගොඩනැගිලා නැහැ කියලා. හැබැයි අමතක කරන්න එපා, හසිත මෙන්ඩිස් වගේ පුද්ගල චරිත බිහි වෙලා තියෙන්නේ මේ අපේ සංස්කෘතිය ඇතුලේ තමයි. අපේ කල්චර් එක ඇතුලේ වෙනස උනේ එයා හිතපු විදිය අපෙන් වෙනස් වෙච්ච එක විතරයි. ඒක නිසා අර කතාවට කිව්වේ එකට ෆියාම් වන්න එක රෑන එක කුරුල්ලු කියලා. ඇත්ත, ඒ රෑන එක කුරුල්ලෙක් වෙන්න ඔබට පුළුවන්. ඒකට ඔබ මහන්සි වෙන්න ඕනේ. ඔබ සිතින් නැත්තම් මේ සංකල්පයක් හෝ ඔබ කතාවට විතරක් සීමා වෙච්ච කෙනෙක් නම් ඒ රැණ පියාඹන්න ඔබට අවසර නැහැ. හැබැයි ඔබට ඒක ප්‍රායෝගික කරන්න පුළුවන් නම් ඔබට අනිවාර්යෙන් ඔබට කැමති විදිහට මේ අහස් කුස පියාඹන්න පුළුවන්කම තියෙන මේ ශක්තිය ඔබට තියෙනවා. ඒ ශක්තිය අවදි කරවන්න තමයි මේ ආදරණීය ආමන්ත්‍රණය ඔබ සීලම් දෙනාට. අපි ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩසටහනට ඇවිල්ලා ඔබේ ජීවන අත්දැකීම් සහ ඔබේ ව්‍යාපාරික අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට. ඒක නව උත්තේජයක් වේවි අපේ වැඩසටහන නරඹන සීලොම දෙනාට. සෙන් ඇන්තනීස් බිස් ප්‍රයිවට් ලිමිටඩ් කළමනාකාර අධ්‍යක්ෂ හසිත මිනිස් මහත්මාට අපි සුබ ප්‍රාර්ථනා කරන ඔබ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා තවදුරටත් අපේ ලංකාවේ කීර්ති නාමය ලෝකයට අරගෙන යන පුළුවන්කම ලැබේවා කියලා බොහොම ස්තුතියි. ආයුබෝවන් වැඩසටහන සහභාගී වුණාට. මම මේ අවස්ථාවක් කරගන්නවා මට ස්තුති කිරීමක් කරන්න. ප්‍රථමයෙන්ම අපගේ ආයතනයේ සේවක මඩුල්ලත් අපට මේ මගේ තාත්තට මේ මැකරෝනි මැෂින් එක ගේන්න අපිට ඉතාලියෙන් උදව් කරපු අපේ මහප්ප ටෙන්සන් මෙන්ඩිස්ටත් IDB ආයතනයටත් මේ අවස්ථාව ලබා දුන්නු සියලු දෙනාටත් බොහොම ස්තුති කරනවා. හොඳයි, එසේනම් අවසර දෙන්න අද වැඩසටහනෙන් සමුගෙන යන්න. ජීවිතයේ සමහර වෙලාවල් වලට අපිට ලැබෙන අවස්ථා ගණනය කරන්න බැරි වෙයි ඔබට. සමහර විට එක්වරක් නෙමෙයි අවස්ථා කිහිපයක් ඔබේ ජීවිතේ ලැබෙන්න පුළුවන්. එකම දේ, ඒ ලැබුණු එකම අවස්ථාව හෝ අවස්ථා කිහිපය හෝ ඔබට අඳුනගන්න ඉවක් තිබුණාද කියන එක. ඒක නිසා ව්‍යාපාරයක් ඇතුලේ ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ දරන ඔබේ ජීවිතය ඇතුලේ එවැනි අවස්ථා නිශ්චිතව හඳුනාගන්න ඉවක් තියෙනවා නම් ඔබට මේ ගමන පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම පහසු ගමනක් ගින් එහෙම පහසු ජයග්‍රහණයක් හිමි කරගන්න පුළුවන් පිරිසක් අපේ වැඩසටහනින් ආස්වාදය ලබාවියයි අප විශ්වාස කරනවා. එහෙමනම් එළඹෙන සතියේ මෙවැනි උසාර්ථක පෞරුෂයක් සමග කතා කිරීමේ පොරොන්දු අපිට අදට ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.